සුව දෙන කලන දම් වැසි හොදෙක් කලන වැඩෙහි අන්තිම පුරුෂ නොවීමට හැම දෙනාම සාධකාරයක් දෙන. ඒ දම්මා හේතු පබවා තේසං හේතුවන් තතාගතෝවාහ තේසං හේතුවෝ නිරෝධ ඒවංවාදී මහා සමනු. බුදුපියාණන් වහන්සේ පෙන්නනවා මේ යමක් හටගන්නවන. එදොට යමක් කියනවට අයිති නොවෙන කන්නේ. යහපත් ඒවත් අයිති වෙනවා අයහපත් ඒවත් අයිති වෙනවා යමක් කියනකොට සියල්ලම අයිති. එතකොට යම් ධර්මයක් ගොඩනැගෙනවනයි අන්නේ හේතුන්ගෙනි ගොඩනැගින්නේ හේතුන්ගෙන් තමයි උදා වෙන්නේ. යේ ධම්මා හේතුප්පවව තේසං හේතුන් තථාගතෝ වහ තථාගතයන් වහන්සේ අන්නේ හේතුව දේශනා කරනවා. තේසං හේතුයෝ නිරෝධෝ අන්නේ හේතු නිරෝධයත් උන්වහන්සේ දේශනා කරනු. ඒවං වාදී මහා සමනු අන්නේ කෙනාට කියන මහා ශ්‍රමණයන් වහන්සේ බුදුපියාණන් වහන්සේ. එන අපි බලන්න ඕනේ මෙන්න මේ ලෝකේ ගොඩ නැගෙන්න නම් ලෝකයක් නිර්මාණය වෙන්න නම් එන පැවැත්මක් ගොඩ නගන්නේ අවිද්‍යා සහගතව තමයි මේ පැවැත්ම ගොඩනගන්නේ. අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදාය අඥානං අයං උච්චති භික්ඛවේ අවිද්‍යා. ඒ කියන්නේ දුක පිළිබඳව නොදැනීම, දුක්ඛ සමුදය පිළිබඳව නොදැනීම, දුක්ඛ නිරෝධේ පිළිබඳව නොදැනීම, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳව නොදැනීම. එනම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීමට කියන අවිද්‍යාව. එන අවිද්‍යා සහගතවම හිතන කියන කරන සංකාර වැඩපිළිවෙලක් ගොඩනගනවා. සංකාර පුන්නේවේද විඥාන පුන්නේවේ. සංකාර අපුන්නේවේද විඥාන අපුන්නේවේ. සංකාර ආනිඤ්ඤාවිවේද විඥාන ආනිඤ්ඤාවිවේ. හැබැයි බලන්න ඕනේ බුදුපියාණන් වහන්සේ පෙන්නනවා සුමනාවනි දන්දියේ යුතුමේ පින්කල යුතුමේ දෙවිවුවන්ට ශ්‍රමණවුවන්ට බ්‍රහ්මවුවන්ට මේ සියලු දෙනාට පින උපකාර වෙනවා. හැබැයි නිවන නෙමෙයි නිවන් දකින්න පින උපකාර වෙනවා. හැබැයි පින නිවනට බාධකයක් කියලා එහෙම පෙන්නලා නැහැ. ඉතින් පින නිවන් දකින්න උපනිශ්‍රේ වෙනවා. දැන් බුදුපියාණන් වහන්සේ පෙන්නනවා මේ දානයක් දෙනකොට ආයුන් දේති වන්නන් දේති සුකන් දේති බලන් දේති පටිභාණන් දේති. ආයුෂේ ලැබෙනවා වර්ණේ ලැබෙනවා සැපේ ලැබෙනවා බලේ ලැබෙනවා පටිභාන් නුවණ හම්බෙනවා. දැන් ආයුෂේ වර්ණේ සැපේ බලේ නුවණ අඩුණාන් ගෙහෙම ඒ කෙනාට බණහල අවබෝධයක් ලබා ගන්නවත් දෑනේ. ඒ යම් කවුරු හරි කෙනෙක් කියනවා නම් නිවන් දකින්න පින බාධකයක් කියලා. ඒක බාධකයක් නෙවෙයි. ඒකෙන් උපනිශ්‍රයක් තියෙන හැබැයි නිවන නෙවෙයි. මොකද දැන් පැහැදිලිවම පෙන්නනවා නත්ති දානං නත්ති ittan නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකං නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති සමන බ්‍රාහ්මණ. මෙලවක් නෑ පරලොවක් නෑ මව් කියලා එහෙම වැඩි එහෙම නෑ පියා කියලා එහෙම නෑ. මේනේ මේ જાති අර මිත්‍යා දෘෂ්ටික අදහස් ඉඳලා කටයුතු කරනවා නම් ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියවත් නැතුව එහෙනම් ලෞකික සම්මාදිට්ඨියවත් නැති කෙනෙක් එහෙනම් අන්න පුණ්‍ය සංකාර නෙමෙයි පුණ්‍ය ආභි සංකාරවත් ඒව ගැනවත් විශ්වාසයක් නැහැ නේ. ඉත ලෞකික සම්මාදිට්ඨියටවත් නොපත් කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත්වීම සිදු නොවන්න
එන අපුඤ්ඤාභි සංඛාර නෙමෙයි පුඤ්ඤාභි සංඛාර කියන්නේ. ඒගොල්ලෝ යහපත් වැඩ කටයුතු කරනවා. හැබැයි ඒගොල්ලෝ යහපත් වැඩ කටයුතු කරාට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ නිවන නෙමෙයි. ඒකෙන් බලාපොරොත්තු වෙන සුගතිගාමි වෙන්න. මතුත් මේ පැවැත්ම තුර පැවැත්ම අසාරයි කියලා තෝරගන්නේ නෙමෙයි. ඒ කියන්නේ මේ අනිච්ච වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි තෝරගන්නේ නෙමෙයි. හැබැයි ඒ මට්ටම තෝරගන්නේ නෙමෙයි. පිනක් කරලා යහ සුගතිගාමි වෙන්න, දෙවියෙක් වෙන්න, බ්‍රාහ්මීෙක් වෙන්න, මතු ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙලා කටයුතු කරගන්න. අන්න එහෙම බලාපොරොත්තු සහගතව කටයුතු කරනවා. ඒ බලාපොරොත්තුව අවිද්‍යා සහගතමයි. දැන් බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ වැඩ ඉන්න කාලෙමත් මොකද කරන්නේ? ඒ හිටපු උන්වහන්සේලාට දානයක් දාන දීලා ඒවා බලාපොරොත්තු සහගතවම, ඒ කියන්නේ මොන හරි උන්වහන්සේලාට පූජා කරාම අසීමිතව ලැබෙනවා කියලා අහන්න හම්බෙනවා. එතකොට අන්නේ පූජාව අසීමිතව ලැබෙන හින්දම, ඒක දන්න හින්දම බුදු පියාණන් වහන්සේට ගිහිලා පූජා කරනවා. මතු තේ දේ බලාපොරොත්තු වෙයි. දැන් පැතුම වාදකයක් එහෙවනා. හැබැයි ඔය එක අවස්ථාවක පෙන්නනවා සලු ලබන්න බලාපොරොත්තු වෙයින් බුදු පියාණන් වහන්සේට මේ ශාසනයේ උදෙසා එහෙම යමක් පූජා කරොත් අසීමිතව ලැබෙනවා කියලා අහලා තියෙන හින්දා මොකද කරන්නේ? එහෙම ගිහිල්ලා පූජා කරන සලු බලාපොරොත්තු වෙන තමයි සලු පූජා කරන්නේ. හැබැයි ඒකත් ඒ අසීමිතව ලැබුණා. හැබැයි ඒක නිවනට බාධකයක් උනේ නැහැ. ඒ අත්භවයේදීම අනාගාම ඵලයටත්පත් වෙන්න හේතු වාසනා තිබුණා. ඉතින් අනාගාම ඵලයටපත් වෙන්න හේතු වාසනා තිබ්බත් සමහරක් අයගේ මූලික අවස්ථාව එහෙමයි. ඒ හින්දා ඒව නිවන් දකින්න බාධකයක් එහෙම නෙවෙයි. මොකද දැන් ඒක හරියාකාරව සිද්ධ වෙන්නේ ඒ ආර්ය උතුමන් උදෙසා යමක් පූජා කළොත්. උන්වහන්සේලා කොහොමත් මොකද කරන්නේ? දැන් ඒගොල්ලෝ අபிසංකාර මට්ටම එකක් බලාපොරොත්තු වෙනවා. ඒකත් ඉෂ්ට සිද්ධ වෙලා උන්වහන්සේලා මේ සත්‍ය දැක්කහම ඔය මොනව හම්බුණත් ඒකාන්තයෙන් සැනසීමක් නම් කවදාකවත් ලබන්න බෑ. එහෙනම් සැනසීමක් තියෙන එකම තැන මෙන්න මේ නිවනේ සාන්තිය. ඉන් කෙනෙක් මෙලෝ යහපතක් බලාපොරොත්තු වෙයි මොකද කරන්නේ? හැබැයි කෙනෙක් සමහරක් වෙලාවට මොකද කරන්නේ? දැන් බැලුවොත් එහෙම කෙනේ විභාගය අල්ලිනවා. හැබැයි විභාගයකට ආශිර්වාද කරගන්න මොන හරි පිරිකරක් හරි එහෙම පූජා කරලා සාසනික ආශිර්වාදයෙන් ලබාගෙන ඒ කටයුතු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා එහෙම කරනවා. හැබැයි ඒක සාසනික ආශිර්වාදයේ ධර්ම බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් ඉඳලා පැතුම් පතන් ඒකත් ඉෂ්ට වෙනවා. හැබැයි අන්නේ මේ එහෙම කටයුතු කරලා ඒගොල්ලෝ ඒ පැතුම පැතුවොත් ඒකත් ඉෂ්ට වෙනවා. පැතුම නිවනට බාධකයකුත් දෙවෙයි. හැබැයි ඒකත් ඉෂ්ට සිද්ධේලා මොකද්ද? මේ දහම් අවබෝධයක් ලැබලා ඒක දැක්ක එහෙම උතුමන් වහන්සේ දමක් නම් ඒ ටිකත් ඉෂ්ට සිද්ධ වෙලා එයාට කවදා හරි ඒකාන්තේ නිවීමට සැනසීමටපත් වෙන්න අන්නේ පින උපකාර වේවා. එහෙම කරලා අනුමෝදන් කරන්නේ. හැබැයි එයා දන්නේ එයා අන්තිමට ප්‍රසාද හිත පහල කරගෙන සාදුකාරයක් දෙන්නේ අර ටිකක් වෙලා නිවන් දකින්නත් පරිසරය හැදෙන්න තමයි. එතනින් නතර කරන්නේ නැහැ. හැබැයි ඒක සාසනේ උදෙසා කරනකොටයි එහෙම වෙන්නේ. හැබැයි ඒක දැන් අපි නැති බැරි කෙනෙකුට දුන්නට ඒක හම්බෙන්නේ නැහැ. නැතිවරි කෙනෙකුට කන්න බොන්න දුන්නාම කන්න බොන්න ටික හම්බෙයි. අඳින්න නැති කෙනෙකුට අඳින්න දුන්නොත් අඳින්න හම්බෙයි. ඉතින් ඒ අයට හම්බෙන්නේ මේ ටික තමයි ඉතින්. නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට නිවන් දකින්න හම්බෙන්න නම් සාසනය උදෙසා කරපු විනකින්ම තමයි කවදා හරි
ඒකට අවශ්‍ය කරන්නව පත්‍ය පරිසරයක් හැදිලා ඉන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම දැන් පිනක විපාකයක් හැටියට තමයි කායිකව අපහසුතාවය නැතුව කටයුතු කරගන්න අවස්ථාව හම්බෙන්නේ. දැන් අපි හිතුවොත් එහෙම යම්කිසි කෙනෙක් බඩගින්නකින් ඉන්නවා, අධික බඩගින්නකින්. දැන් බණහල් අවබෝධයක් ලබා ගන්න එහෙම ලේසිද? දැන් ආහාර ගන්න නිවන් දකින්නද? එහෙම කන්නේ නැහැ. කායික පහසුව සැලසෙනවා ඒකේ. නැත්තම් දහම සී කරන්න, මෙනෙහි කරන්න, කටයුතු කරගන්නත් දැනි. ඉතින් අධික දුක් සහගත, වේදනා සහගත ඉන්න වෙලාවක බණක් අවබෝධ කරගන්න අමාරුයිනි. අධික පිපාසයකින් ඉන්න වෙලාව කිහෙම කරගන්න බෑනි. එහෙනම් කායික පහසුව කරපු පුණ්‍ය විපාකයක් ඇත්නම් ඒකට අනුකූලව ලැබෙනවා. හේතුවට අනුකූල ඵලය හම්බෙනවා. වපුරන්නේ යම්සේද අස්වැන්නේ ඒ විදිහටමයි ලැබෙන්නේ. හොඳ දේවල් වැපුරුවොත් හොඳ දේවල් ලැබෙනවා. නරක දේවල් වැපුරුවොත් නරක දේවල් තමයි ලැබෙන්නේ. දෙන දෙයට අනුකූලව හම්බෙනවා. ඉන් අවිද්‍යා සාගතව තමයි ගොඩාක් වෙලාවට අද බැලුවොත් එහෙම ජීවත් වෙලා ඉඳලා කටයුතු කරන අය විවිධාකාරයෙන් මොකද කරන්නේ? අන්න බෝධි පූජා තියෙනවා. හැබැයි බලාපොරොත්තුව මොකද්ද? එක්කෝ ලෙඩ රෝග හොඳ වෙන්නේ, මොන හරි නැත්තම් කරන ගෙදර දොරේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා, ඒවා විසඳෙන්න. දැන් ඔය අදහස මුල් කරගෙන තමයි හැබැයි එන්නේ. හැබැයි එහෙම ආවට අරමුණු කරලා තියෙන්නේ ඒ ටිකත් අර සසර අවිට අසාධාරණ වෙච්ච එක වර්ද හැටියට දැකලා කමා කරලා ඒකටත් වන්දි ගෙවිලා නිදහස් වෙලා අර නිවන් දකින්න පරිසරය හැදෙන්න ඒ ටිකත් මුල් කරලා අනුමෝදන් කරා. ඒකට සාධුකාරයක් දෙන්න කියලා ඒක ප්‍රසාදිත පහල කරගෙන සාධුකාරයක් දුන්නා. අර ටිකත් වෙලා නිවන් දකින්නත් පරිසරය හැදෙනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි කවදා හරි ඔය වගේ ඒවා ආපු ඒවට සම්බන්ධ වෙලා අපසාධිත පහල කරගෙන ආපු එකක අවස්ථාවක් තමයි එහෙම සසර සෑහෙන කාලයක් ආපු එක. වාසනාවක් තමයි අද බණක් අහලා තෝරගන්න පුළුවන් මට්ටමට ඇවිදිලා තියෙන්නේ. ඉන් ඒකයි මහා පුණ්‍ය වාසනාවකට තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒවා නිවනට බාධකයක් එහෙම නෙමෙයි. දැන් බුදු පියාණන් හසේ පෙන්නන්නේ නිවනට නිවන් දකින්න පින බාධකයක් කියලා. නිවන් දකින්න පින උපරිස්රයයි. හැබැයි නිවන නෙවෙයි. එතකොට බලන්න අහන්න සුවඳ විඳින්න රස විඳින්න පහස විඳින්න ඒව මුල් කරගනිමින් කායික පහසුව සැලසෙන්නේම ඒ පුණ්‍ය විපාකවලගේ හැටි. කායික පහසුව සැලසෙන්නේ පුණ්‍ය විපාකයමයි. හැබැයි යථාර්ථයේ දැක්කහම පුණ්‍ය විපාකව බැඳින්න නම් හොඳ නැහැ. දැන් මුල් කාලේ පුණ්‍ය විපාකයක් තමයි මොද ලෝක සත්‍යය මේ යථාර්ථයේ මුලදීම අවබෝධ කරගෙන තෝරගෙන නැති නිසා ඉස්සෙල්ලා ලෞකික මට්ටමේ විශ්වාසයක් අදහනවා, විශ්වාස කරනවා. ඒකට කියනවා අත්ති දාන. දානේ විපාක ඇත. අත්ති දාන. අත්ති ඉත්තං සුකට දුක්කටාන. කම්මානම් ඵලං විපාකං. අත්ති මාතා. මව් කියලා ඉන්නවා. අත්ති පිතා. පියා කියලා ඉන්නවා. අත්ති අයං ලෝකෝ. මෙලවක් තියෙනවා. අත්ති පරලෝකෝ. පරලෝවක් තියෙනවා. ඉතින් වෙන්න මෙහෙම දසවස්තුකේ මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙච්ච ලෞකික වන්නාව සම්මාදිට්ඨියටපත් වෙනවා. ඒ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ නිවන් දකින්න මට්ටම නැති වුණාට විශ්වාසයෙන් අදහලා කටයුතු කරනවා. එතකොට විශ්වාසයෙන් අදහලා කටයුතු කරනකොට හැබැයි ඒගොල්ලොත් පින් කරනවා. දෙවියෙක් වෙන්න මතු දෙවියෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් පින් කරනවා.
බ්‍රහ්මයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් පින් කරනවා. එහෙන් විවිධාකාර ඒ මට්ටම් වල මොකද කරන්නේ? අවිද්‍යා සහගතව බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු අවිද්‍යා සහගත නිසා ඒක අවිද්‍යාපත්‍ය සංඛාරා තමයි. දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා වුණාට අනේ අවිද්‍යාපත්‍යෙන් හටගන්නේ පුඤ්ඤාභි සංඛාරය. දැන් අරිහතුන් වහන්සේලාට පුණ්‍ය සංඛාර තියෙන, පුඤ්ඤාභි සංඛාරයි නැත්තේ. අභි කියන්නේ විශේෂයි. එතකොට ලෝකේ පැවැත්ම බලාපොරොත්තු වෙනවා නම්, යම්කිසි කෙනෙක් පැවැත්ම බලාපොරොත්තු වෙයි පිනක් කරනවා නම් ඒක අභිසංකාරයක්මයි. දැන් බැලුවොත් එහෙම විඩාකාර කරදර නිසා, බාධක නිසා මොකද කරන්නේ? අන්න ඒගොල්ලෝ පින් කවුරු හරි කියන මෙහෙම දානයක් හරි දීලා මේ විදිහට මෙන්න මෙහෙම පින්කමක් කරලා අනුමෝදන් කරන්න. ඊට පස්සේ අන්න ඒ ජාතිය පින්කමත් කරනවා මොකක් බලාගෙනද? අර ප්‍රශ්න ටිකෙන් විසඳගන්නයි ඒක කරන්නේ. හැබැයි ආර්ය කෙනෙක් නම් ඒ නිවීම, ආර්ය දහම තුළ නිවීම සැනසීම දැක්ක කෙනෙක් නම් කවදාකවත් ඕක විතරක් ඉෂ්ට වෙන්න කියලා එහෙම මේවා කරන්නේ නැහැ, එහෙම අනුමෝදන් කරන්නේත් නැහැ. මොකද දන්නවා ඒක කොච්චර කාලයකට එකක්ද? ඒක හරියට ලෙඩක් හැදුනහම එතකොට ලෙඩේට බෙහෙතක් ගන්නවා. ඒ බෙහෙත ගත්තට එවලේට ලෙඩේ හොඳ වෙනවා. ඉන් ලෙඩේ හොඳ වෙනවා මිස ඒක ඒකාන්තයෙන් සුවවීමක් නෙමෙයි. අය ලෙඩ වෙන එකක්ම තමයි තියෙන්නේ කියලා දැනගත්තාම එහෙනම් අන්න ලෙඩක් නැති තැන තමයි බුදුපියාණන් වහන්සේලා පෙන්නපු නිවන. ඉතින් අනිත් ඒවා ඔක්කොම කොහේ ඉපදුණත් කොහේ කටයුතු කරත් මේ පැවැත්මා සාගතව කටයුතු කරනවා නම් ඒ සියල්ලම ලෙඩේ තමයි. අවිද්‍යා සාගතව බලාපොරොත්තුෙන් කටයුතු කරන සියල්ලම ඉන් කාම ලෝකෙ ඉපදුණත් ඒත් මොකද කරන්නේ? ඒත් මේ සංසාර රෝගේ නැමැති ලෙඩේ භයානක පැතිකඩක් තමයි සතර අපාගත වෙලා කටයුතු කරන එක. භයානකම පැතිකඩ. එතකොට ඒ තරම් ලෙඩක් නැතුවත් කාම ලෝක මුල් කරගනිමින් ලෝකේ පැවැත්ම සාගතව සැරිසරලා කටයුතු කරනවා නම් එහෙනම් අන්න ඒකත් මොකක් වෙනවද? ඒකත් ලෙඩේ තමයි. එහෙනම් රූපාවචර බ්‍රහ්ම ලෝකෙකට ගියාද? දැන් කාම ලෝකයට අයිති මනුස්ස ලෝකෙ, දිව්‍ය ලෝක හය, ඔය ඔක්කොම කාම ලෝකයට අයිති. හැබැයි කාම ලෝකෙ සුගති ලෝකයක් කියනවා. එතකොට ආර්ය දහම දැක්ක කෙනෙක් දකිනවා මොකද්ද? මේ සුගතියක් කිව්වට ඒකත් ලෙඩක් තමයි. අරතරන් ලෙඩක් නැසුවට ඒකත් ලෙඩේ තමයි ඉතින්. එතකොට අන්න ඊටත් එහාට ගියාම අරූපාවචර බ්‍රහ්ම ලෝකේ, මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඒකේ ඉන්න ගනු ලෙඩේ තමයි ඒකත්. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝකෙත ඉතින් තරම් ලෙඩක් නැති වුණාට ඒකත් ලෙඩක් තමයි. එතකොට දැනගන්න කොහේ ඉපදුනත් කොහේ උපන්නත් උපන් සත්වයාට ලෙඩක් තමයි. එහෙනම් මේ ලෙඩේට අන ප්‍රතිකාරයක් කවද්ද හම්බෙන්නේ? මේ ලෙඩ හැදෙන්නේම සකස් කරගත්තේ ඒ වගේ. මේ සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. උපතක් පේනවා, සිටියහුගේ විපරිණාමයක් පේනවා, වෙනසීමක් පේනවා. මෙන්න මේ සංකතයක තියෙන ලක්ෂණ තුන. එහෙනම් ඇහැ කියන සංකතේ, කන කියන සංකතේ, නාසයේ දිවකය කියන සංකතේ,
එන ඔව සකස් කරගත් ඒවා. මේකට උපතක් පේනවා. සිටිහවුගේ ඉපරිනාමයක් පේනවා, වෙනසීමක් පේනවා. මේ සංකතයක හැටි. එන ඔන්නවා මුල් කරගෙන මොකද කරන්නේ? එන උපතා පේනවන සිටියෝගේ උපරිනාමය පේනවන වැනසීමක් පේනවන මේ සංකතයක ලස්සන තුන. හැබැයි බුදුපියාණන් වහන්සේ පේන්නන සංකතවලින් වෙන් වෙච්ච නිවන. ඒකේ උපතා පේන්නේ සිටියෝගේ එකක් පේන්නේ නැති නිසා මොකද කරන්නේ? සිටියෝ කියලා එකක් පණවන්නත්ද? එන විපරිනාමයක් එන්නේ හේකුත් නැහැ. ඉමේ ධම්මා අසංකතා. මෙන්න මේ ධර්මයට කියනවා අසංකතයි. සංකත ලෝකේ අසංකත නිවන. සංකත නම් කොහෙන් හරි ගිහිල්ලා හදාගත්ත මොකක් වෙනවද? සංකතය සකස් කරගත්තා නම් එයා අවිද්‍යාවත් කරගෙනම සකස් කරගත් එකක්. එන අවිද්‍යාවත් කරගනිමින් සකස් කරගත්තා නම් අනේක මොකක් වෙනවද? මේ පැවැත්මේ බලාපොරොත්තු සහගතවයි ගිහිල්ලා එහෙම කටයුතු කරන්නේ. එන අනේ පැවැත්මේ බලාපොරොත්තු සහගතව ගිහිල්ලා කටයුතු කරනවා නම් ඉතින් ඔය ලෙඩේ හොඳ වෙන්නේ කවද්ද? ඉතින් ඔය ලෙඩේට බෙහෙත් කොහෙද තියෙන්නේ? බුදුපියාණන් වහන්සේ වෙන්නනවා ලෝක සත්‍යයට නිවන් සුවය ඇරෙන් තවස් සුවයා මම දකිමි. එහෙනම් ලෙඩේ හොඳ වෙන්නේ කවද්ද? නිවන් දකින්න. ඉන් අර දැන් ලෝක සම්මතේ ජීවත් වෙලා කටයුතු කරන අය මොකද කරන්නේ? අර මොන හරි බෙහෙත් ඖෂධ හරි මොන හරි එහෙම පූජාවක් කරනවා මොකක් බලාගෙනද? ලෙඩේ හොඳ කරගන්න ඖෂධ පූජාවක් කරනවා. හැබැයි ආර්ය දහම දැක්ක එහෙමක ඒ උන්වහන්සේලා නම් මොකද කරන්නේ? ඉතින් ලොකුම ඖෂධය දැන් සියලු ඖෂධයන් පරදෙන ඖෂධයක් තියෙන අය කවදාකවත් ලෙඩ හැදෙන්නේ නැති එක. එහෙනම් ඒ තමයි බුදුපියාණන් වහන්සේ දුන්න මේ සදාම් ඖෂධේ. ඒක පරදන්න තවත් ඖෂධයක් ලෝකේ නැහැ. එහෙනම් බුදුපියාණන් වහන්සේගේ දහම් ඖෂධ ගුණයටයි උපහාර පූජාවක් හැටියට කරන්නේ. ඒක කරලා ඒ පුණ්‍ය වාසනාවෙන් ඉතින් අර මොනෝහරි සසර ගනුදෙනුවක් තිබ්බන ඒකත් ගෙවිලා ඒ ලෙඩේටත් ඒකටත් බෙහෙත් ටික හම්බෙනවා. හැබැයි එතනින් විතරක් ලෙඩේ සම්පූර්ණ හොඳ වෙන්නේ නැහැ. එහෙනම් ලෙඩේ හොඳ වෙන්නේ කවද්ද? නිවනෙන් පූර්ණ වුණ දවසටයි. එහෙනම් ඒ පින මුල් කරලා ඒ අයට යහපත වෙන්නේ මෙලෝ වශයෙන් යහපතක් කරගන්නවා. දෙකේ උපරිමයේ මේ ශාසනය තුල තියෙන්නේ පරලෝ වශයෙන් යහපතක් කරගන්නවද? ඒකෙත් උපරිමයේ තියෙනවා. නිවන් දකින්න මගපාදගෙන කටයුතු කරගන්නවද? ඒකත් තියෙනවා. එහෙනම් මෙලෝ අභිවෘද්ධිය, පරලෝ අභිවෘද්ධිය, නිවන කියන තුන් අභිවෘද්ධියම ලැබෙන එකක් තමයි මේ ශාසනය කියන්නේ. එන පුණ්‍යාවි සංකාර නිවන් දකින්න බාධකයක් එහෙම නෙවෙයි. දැන් ඔය සමහරක් අය තමයි මොකද අර්ථයක් ධර්මයා බුදුපියාණන් වහන්සේ පෙන්නනවා මේ දහමක් හරිද කියලා තෝරගන්න නම් අර්ථ ධර්ම තේරෙන්න ඕනේ. එතකොට අර්ථ ධර්ම වලින් ඒකේ අර උක්තියේ නිරාවරණේ වෙලා හැතියෙන හැටියේ නිරුක්තිය. ඒකේ දසසංයෝජන බිදහැරෙන්න දේශනාවක් කරන්න පුළුවන් නම් පටිභාන. ඔය නිරුක්ති තියෙනවා ලක්ෂණේ බල්ලා නිරුක්තිය කියන. ඒ ලක්ෂණ නිරුක්ති. ඒකේ රසේ බල්ලා. ඒ රසේ බල්ලා ඒකේ නිරුක්තියක් දෙනවා. ඒ රස නිරුක්තිය.
එදොර පච්චු පට්ටාන ඒක අර පත්තෙන් ගොඩනයගෙන හැටි බල්ලා එහෙම නිරුක්ති දෙනවා. පදට්ටහන ලක්ෂණ රස පච්චු පට්ටාන පදට්ටාන කියට නිරුක්තිකම හතරත් තියෙනවා. දැ ඔය හතරට මදාල් නැතිකත් තමයි මේ කාලෙ තියෙන භාෂා නිරුක්ති. ඔය හතරට මදාල් නැතික ඒක භාෂාව ඒක වෙනම හදාගත්ත එක. එනම් බලන්ඩ ඕනේ පෙන්න මේ අර්ථධර්ම තෝරගන්න වැරි වුණාට පස්සේ මොකද කරන්න. කියනවා පින් කරන්නත් එපා, පින්කරොත් සසර ගමන දික්කෙනවා. සසර ගමන යනවා පින්කරෝ. පව්කරොත් ඒත් සසර ගමන යනවා. ඒ හින්දා පින් පව් දෙකම අත්තරින්ද. අත්තැල්ල මොක දෙ කරන්නේ. මොකොත් හිතන් නැතුව ඉන්නකෝ. එතොට හරියනවා. ඉල්ලඟට ඕකේ තවත් එහාට ගිහාම කියන අතීතය අමතක් කරන්නකෝ. අතීතය අමතක කරන්න. අනාගතය ඇවිල්ල නැතිහින්ද ඒකත් ගණ්ඩිවා. වර්තමානය තුළ ඉන්න කටයුතු කරන්න. ඕක තමයි ඊළඟට කියන්නේ. අතීතය අමතක් කරන්න කියනවා. ද මොනවාගෙන්ද මේ අතීතය අමතක් කරන්න කිව්වි. නෑ ඕක කරන්න කිව්වොත් එහෙම පිස්සු හැදෙන එකක් තමයි වෙන්නේ. ඔය ජාතියේ කරන්න ගියොත් එහෙම තමයි වෙන්නේ. දැන් අපි මොනවා හරි අඳුරා ගන්නෙ මොකෙන්ද? අතීතේ මතක් කරලානේ. අතීතේ මතක් කරලා තමයි දැන් අපි මොනවා හරි අඳුරා ගන්නෙ. දැන් අපි උදාහරණයක් ගත්තෝ. බඩගින්න කියන එක අඳුරා ගන්නෙ අතීතේ හිටිය හිටවලා ඉඳලා කටයුතු කරපු නිසා තමයි ඒක අඳුරා ගන්න. ඒතකොට ඒ මේ ආහාර ගන්න කියලා මේවයි ආහාර කියලා ගන්න අතීතය අමතක කරලාද අතීතය මතක් කරලාද? ද අතීතය අමතක කරොත් එහෙම මොකක් වෙයිද? දැන් අද ගොඩාක් කලාවට මොකද කරන්නේ? අතීතයේ ගෙවිලා ගිහිල්ලා අනාගතය ඇවිල්ල නෑ. වර්තමානය තුළ ඉඳලා කටයුතු කරන්න. දැ එහෙම එකක්ද බුදුපියාණන් වහන්සේ පෙන්නන්නේ. දැ ඕක කරොත් එහෙම මොකද වෙන්නේ? වැඩිකල් යන්න හම්බෙන්නේ. ඇයි ඔක්කොම කදීට වසේ මොකුත් නෑ. ඊට පස්සේ ඕකෙන් තවත් එහාට යනකොට මොකද කරන්නේ? දැ අතීතයේත් නෙමෙයි අනාගතයේත් නෙමෙයි වර්තමානය තුළ තමයි එන්නේ. වර්තමානයේ තමයි අරමුණු කරන්නේ. එන ඕකට ගිහිල්ලා අන්තිමට කියනවා ඔන්න සෙන බංගූරත්වය දකිින්න ඕනි කියන ඉළඟට නිවන් දකින්න. දැන් සෙනය අරමුණු කරන්න කියන නිවන් දකිින්ද. දෙම මේ කරන්න පුළුවහම දැක් එහෙම නෙවෙයි. බුදුපියාණන් වහන්සේටම ගෝචර නිසා ඔය සෙනයක් ගෝචර වෙන්නේ බුදුපියාණන් වහන්සේට. දැන් අපිට සෙනයක් ගෝචරද? අපිට ඒ මට්ටම ගෝචර නැහැ. සර්වත්තා ඥානයේ තමයි සෙනයක් ගෝචර වෙන්නේ. දැන් බලන මොනවා හොයන්නද? දැන් අතීතයත් ගෙවිලා ගිහිල්ලා අනාගතය ඇවිල්ලත් නැහැ. වර්තමානයේ ෂණයක් හොයනවා. දැන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේ කරන්න හදන්නේ. එදොර දැන් අපි හොයලා බලන්න. දැන් ඇත්තටම අපිට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? සනේ දැනගන්න එකද අපිට ප්‍රශ්නේ තියෙන්නේ?
අපිට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි ශරණයට නෙවෙයි බැඳෙන්නේ. එහෙනම් මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ මුල් කරගෙන තමයි බැඳෙන්නේ. ඔය ජාති එක කරන්න ගියොත් එහෙම ඔය අතීතයත් අමතක කරලා අනාගතයත් අමතක කරලා ඔක්කොම අමතක කරලා මොකුත් නැහැ කියන තැනට වෙලා ඔක්කොම මොනවද තියෙන්නේ? අතීතයේ ශූන්‍යයි. එහෙනම් අනාගතේ ඒක ශූන්‍යයි. එතකොට වර්තමානයේ ඒවත් ගෙවි ගෙවි යනවනේ. ඒක ශූන්‍යයි. මොකුත්ම නැහැ. ඕකට ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඇත යනු ඒකාන්තයේකි නැත යනු ඒකාන්තයේකි. එතකොට අන නැහැ නේ. මොකුත් නැහැ. ඊට පස්සේ ඕක වැඩනොත් එහෙම මොකද වෙන්නේ? අකනිටා බඹලෝ මහා කල්ප 60ක් ආවසා. අකනිටා බඹලෝ මහා කල්ප 60යි ආවසේ. ඒ කියන්නේ ඒකටත් යන්නේ අනාගාම ඵලයේ ලබලා අන්න ඒ මට්ටමට හිත වැඩිච්ච ඒ උතුමන් වහන්සේලා තමයි එතෙන්ට යන්නේ අනාගාම ඵලයට. ලබලා උන්වහන්සේලා අකනිටා බඹලෝ මහා කල්ප 60යි ආවසේ. හැබැයි දැන් අර ජාතියක කරොත් එහෙම මොකද වෙන්නේ? මහා කල්ප 500ක් ආවසා හම්බෙනවා. දැන් අර අසඤ්ඤී භාවනාව කරාම ඒ සත්වයේ ආවුස මහා කල්ප 500ක්. එදෙන රූපස්කන්ධයක් පහළ වෙනවා. රූපයක් පහළ වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ නැහැ. මහා කල්ප 500ක් යනකම් රූපයක් තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ නැහැ. දැන් පෙන්වන්නේ රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංකාරයෙන් තොරව විඥානයේක යෑමක්, ඒමක්, හිතීමක්, වැඩීමක්, චුතියක් නොකියමි. ඒ කියන්නේ රූපස්කන්ධය නැතුව වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය පහළ වෙන්නේ නැහැ. හැබැයි කොහෙදිවත් පෙන්නලා නැහැ. විඥාන ස්කන්ධය නැතුව, හැබැයි සංකාර ස්කන්ධයක් නැතුව, සංඥා ස්කන්ධයක් නැතුව, වේදනා ස්කන්ධයක් නැතුව රූපස්කන්ධයක් පහළ වෙනවා කියලා කොහෙවත් පෙන්නලා නැහැ. ඒතර ඔන්නෝ වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ එකට අත්‍යල් බැඳගත් දහමක් වගේ. එකකින් එකක් නැතුව එකක් හටගන්න විදිය නැහැ. හැබැයි රූපස්කන්ධය හටගන්නවා. ඔන්නෝ රූපස්කන්ධය අඩගත්තා වුණාට ඒ අසඤ්ඤී බ්‍රහ්මතල අසඤ්ඤී ලෝකේ මහා කල්ප 500ක් යනකම් වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා පහළ වෙන්නේ නැහැ. මොකද එයාට හිතක් පහළ වෙන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන එක වෙලාවක් තමයි මෙහෙන් චුත වෙලා අර ඒක උපාදාන කරගන්න වෙලාව. ඊට පස්සේ ආයෙ හිතක් පහළ වෙන්න නම් කොච්චර කාලයක් යන්න ඕනේ? මහා කල්ප 500ක් යන්න ඕනේ. ඒ මහා කල්ප 500ක් ගිහිලා ඉවර වුණාට පස්සේ ආයෙ හිතක් පහළ වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ එතකොටයි. හැබැයි එතකන් රූපස්කන්ධයක් නැතුව එහෙම නෙවෙයි. රූපයක් තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ නැහැ. එසේ මෙසේ කාලයක් නෙමෙයි. ඔකට කියනවා අසඤ්ඤී ලෝකී. අසඤ්ඤී තලයට යන එහෙම කරෝ. ඉතින් මෙතෙන්දි දැන් අවසාන මොහොතේදී, ඒ කියන්නේ මරණසන්න මොහොතේදී එයා උපාදාන කරනවා. ඔය හිත පහළ වෙන්න ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාර කියන මෙන්න මේ සර්වචිත්ත සාධාන චෛතසිකෝණි. එදෝ සර්වචිත්ත සාධාරණ චෛතසිකෝලි එකක් හරි අඩුව හිතක් පහළ වෙන්නේ නැහැ. එදොර ඔන්න මෙහෙන් චුත වෙන වෙලාවේ. ඒ කියන්නේ දයා උපාදාන කරගන්නේ ඒක. එතනින් පස්සේ අය මොකක්ද උපාදාන කරන්නේ? හිතර වැඩන්නේ නැහැ නේ.
හිං හරි ඉතින් එතනින් හරි හිතන්න විතර වැඩක් නෑනේ. ඒක තමයි උපාදානී. ඕ එදන වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ගොඩනැගෙන්නේ මහා කල්ප 500ක් යනකම්. මහා කල්ප 500න් පස්සේ තමයි ආය වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහළ වෙන්නේ. ඉන් බුදු පියාණන් හන්සලා කීනමක් බුද්ධත්වයට පත් වෙයි දන්නේ. මහා කල්ප 500ක් කියන්නේ ඉන් උපරිම දැන් සුගති බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම ලෝක අනාගාම ඵලයේ ලැබලා ගියත් මහා කල්ප 60යි ආවස බ්‍රහ්ම තලේ. ඉන් මහා කල්ප 500ක් කියන්නේ ඒක අනාගාම ඵලයේ ලැබලා යන එක. ඉන් ගොඩ වෙලාවට වර්තමානයේ තුල ජීවත් වෙන්න කියනවා. ඔය කියනවා වර්තමානයන් ඔයක පෙන්නනවා. බද්දේක රතන සූත්‍රය කියලා. මේ එකම රත්නේට වැඳිලා කටයුතු කරගන්න කමේ. ඕ බද්දේක කියන්නේ වැඳෙනවා. එහෙනම් අන්න බලන්න ඕනේ. දැන් ඕක පටලෝගන් තමයි මේ වර්තමානයේ තුල ජීවත් වෙන්න කියන්නේ. ඒකනේ දැන් අතීතය කියන්නේ ගෙවිලා ගිය හරියනේ. අනාගතය කියන්නේ ආවි නැති හරියනේ. එදොර වර්තමානයේ කියන්නේ ඒ මොහොත. දැන් බැලුවත් එහෙමයි. දැන් මොහොත තුල ජීවත් වෙනවා කිව්වොත්. එදොර ඊළඟට ප්‍රශ්නයක් එනවා. මොහොතක් තුල නම් ඉන්නේ. ඉන්න කෙනෙක් ගැන නේද අපහු කියලා තියෙන්නේ. මොහොතක් හරි ඉන්න කෙනෙක් ගැන කියනවා නම් ඒ මොහොතක්වත් එකාකාරීව පවතින කෙනෙක් එහෙම දෙයක් නැහැ. ගෙවෙන එකක්ම තමයි තියෙන්නේ. එදොර ගෙවෙනවා. ගෙවිලා ගියපු ඒවා ඔක්කොම මොකද කරන්නේ? අන්න අතීතයට ගියා. එහෙනම් දැන් ඔය බැලුවත් එහෙම පෙන්නනවා. දැන් අපි වත් පිංගාන අඳුනගන්නේ මොකෙන්ද? අතීතය අමතක කරලාද? දැන් අතීතය අමතක කරොත් එහෙම මොකක් වෙයිද? වත් පිංගාන ඒක අඳුනගන්න බැහැ. වතුර ඒක අඳුනගන්න පුළුවන්ද? ඒකත් දැනි. එහෙනම් අතීතය අමතක කළ මොකද්ද කරන්න පුළුවන්? දැන් අතීතයේ දුක දෙන්නේ නැහැ කියන ඔය ඊළඟට කියන එකක් ඔයි. ගෙවිලා ගියපු අතීතයේ දුක දෙන්නේ නැහැ, මේ මොහොතේ දුක දෙන්නේ කියන. හැබැයි දැන් බැලුවොත් එහෙම අම්මා තාත්තා ඉන්නවා, එකම දරුවා හිටියේ. එයා පොඩි කාලෙම මැරෙනවා. දැන් බැලුවොත් එහෙම හොඳ කරගන්න පුළුවන් මොන හරි එහෙම ක්‍රමවේදයකුත් තිබ්බා. ඒකට අනුකූලව කටයුතු කරගන්න බැරි වෙලා මොනවා හරි හේකින් ළමයා මැරුණා. දැන් වෙලා අවුරුදු 20ක් 30ක් වෙනවා. හැබැයි අම්මා තාත්තා මොකද කරන්නේ? තවත් දුක් වෙනවා. මොකද්ද මේ? දැන් අතීතය අමතක කරලාද? දැන් අතීත අරමුණු වලින් දුක ගෙනත් දෙන්නේ නැද්ද? එහෙනම් මොකද්ද කිව්වේ? දැන් අතීතයේ දුක දෙන්නේ නැහැ කිව්වම එහෙනම් අතීතයක නෙමෙයි දැන් ওই මතකයේ දුක දෙන්නේ. ඉන් බැලුවොත් එහෙම. දැන් එතකොට අපි අතීතයේ වයින් දුක් විඳිනවද නැද්ද හොයලා බලුවොත්? ආවෙ නැති අනාගතය ගැන හිතාගෙන මොකද කරන්නේ? අර විදිහට ගෙයක් හදාගන්න, ගෙයක් දොරක් හදාගන්න, ඉඩමක් ගන්න විවිධාකාරයව මොකද කරන්නේ? ආවෙ නැති අනාගතය ගැන දුක් විඳිනවනේ. දැන් ගෙවිලා ගියපු අතීතය ඒ දුකයි. ඉතින් අනාගතෙත් නෙමෙයි දුක දෙන්නේ. දැන් අනාගතය ගැන නෙමෙයි අපි දුක් වෙන්නේ. එහෙනම් අන්න බලන්න ඕනේ මොකද්ද එහෙනම්? අන්න
නිවන් දකින්න පෙන්නපු ක්‍රමී. එන අතීතයේ කොච්චර අතීතෙට ගියත් මොකද කරන්නේ? අතීතයේ අත්හැරලා නැහැ. දැන් කලින් ළමයා මැරුණා වුණාට අතීතය අත්හැරලා නැහැ. අතීතයේ මොකද කරලා තියෙන්නේ? හිතෙන් අල්ලගෙන ඉන්නවා. හිතෙන් අල්ලගෙන දැන් ඒ මොහොතේ යා උපාදාන කරන්නේ. ඕ ඒ අතීතයේ පිළිබඳ අනිච්ච වෙන හැටි, දුක් වෙන හැටි, අනත් වෙන හැටි බැලුවේ නැහැ. අතීතයේ අරමුණ මොකක්ද? අතීත අරමුණ. අන්න අතීත අරමුණ නිච්ච හැටියට, සුඛ හැටියට, අත් හැටියට අරගෙන තියෙන්නේ. දැනුත් අතීත අරමුණ සිහි කරලා මොකද්ද කරන්නේ? අතීතයේ සිද්ධ වෙච්ච දේ මතක් කරලා මොකද කරන්නේ? නිච්ච එකක්, සුඛ එකක්, අත් එකක් කියන අදහස බලාපොරොත්තුවයි තියෙන්නේ. එහෙනම් අතීතය නිච්චයි සුඛයි අත්යි කියලා අල්ලගෙන කටයුතු කරන නිසා අතීතය අත්හැරලා නැහැ. අතීතය අත්හැරලා නැති නිසා මොකද කරන්නේ? අතීතය අත්හැරලා නැති නිසා දැන් මොකෙන්ද දුක් විඳින්නේ? අතීතයෙන් දුක් විඳිනවා නෙමෙයි, දැන් නිත්‍ය සුඛ අත්ත කියලා අරමුණු කරගෙන ඉන්න නිසා මොකද කරන්නේ? අතීතයේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා ගත් එක දැනුත් හිතන්නේ එහෙම විදිහට නම් මොකද කරන්නේ? දැන් හරි අනිත්‍ය වෙන හැටි, දුක් වෙන හැටි, අනාත් වෙන හැටි තෝරගත්තොත් මොකද කරන්නේ? අතීතයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා වැටහෙනවනේ. දැන් වෙන මොකද්ද නිවන් දකින්න තියෙන ක්‍රමේ? ගෙවිලා ගියපු අතීතය අත්හැරලා නිවන් දකින්න බෑ. ඔය ක්‍රමයට අමතක කරලා එහෙම නිවන් දකින්න බෑ. ඔය ක්‍රමයට අමතක කරලා වෙන මොකක් හරි එකක් තමයි වෙන්නේ. ඔක්කොම මතක නැති එකක් තමයි අන්තිමට වෙන්නේ. ඒ ওই જાතියව කරන්න ගියොත් එහෙම ආවේ නැති අනාගතේ, අනාගතේ පිළිබඳ මෙන්න මේ જાතියේ වැඩපිළිවෙලක් ගියත් දොරා මොන හරි ওই જાතිකක් ගොඩනගා ගත්තනම් මම කරලා අන්නේගේ බලාපොරොත්තුවක් තියෙනවා. නිත්‍යයි සුඛයි අත්තයි කියන જાතික අනාගතේ ආවිල්ලා නැති වුණාට අනාගතේ ගැන හිතින් මොකද කරන්නේ? ඒ මොහොතේ උපාදාන කරන්නේ. අනාගතේ වෙන්න මේ தത്വෙට පත් වුණා නම් නිත්‍යයි සුඛයි යත්තයි. අන්න ඒක මුල් කරගෙන මොකද කරන්නේ? ආවේ නැති අනාගතේ වෙනුවෙන් නිත්‍යක සුඛයක කත් එකක් කියලා හිතාගෙන ඉන්නවනේ, ඒක වෙනුවෙන් දුක් විඳිනවා. අනාගතේ අත්හැරලා නැහැ. එහෙනම් අත්හැරෙන්න නම් මොකක් වෙන්න ඕන? අනිත්‍ය වෙන හැටි, දුක් වෙන හැටි, අනත් වෙන හැටි ප්‍රඥාව තුලින් අවබෝධ වෙලා එන්න ඕනේ. එහෙනම් ඕක අවබෝධ වෙලා නැති තාක්කල් අතීතයේ යන හරියාකාරවම අමතක කරන්නේ මොනවද? අමතක කරන්නද? අතීතය අමතක කරන්නකෝ. ආවේ නැති අනාගතයත් අමතක කරන්නකෝ. මේ මොහොතේ ඉඳලා මේ ජීවත් මොහොත, මේ මොහොතේ ජීවත් වෙන්න කියන මොකද්ද මේ? එහෙම හෙගුයි පෙන්නන්නේ. ඉතින් ඔය જાතිය එකක් තමයි පෙන්නන්නේ. ඔය જાතියව භාවනා කරන්න ගියාම ඉතින් දෙනවා. අතීතය අමතක කරන්න භාවනා කරන්නේ, අතීතය අමතක කරන්න සමහරක් අය එහෙම කරනවා. අනාගතයත් අමතක කළා, මේ මොහොතේ ඉන්නකෝ. බුදු පියාණන් වහන්සේ පෙන්වන මොහොතක්වත් නිත්‍ය හැටියට, සුඛ හැටියට, අත් හැටියට බුදු පියාණන් වහන්සේ පෙන්වන කෙසඟත් තරම් ප්‍රමාණයක්වත් නිත්‍යයි සුඛයි අත්තයි කියන්නේ මේ ලෝකේ හිම තැනක් නැහැ කියලා. ඒ වුණාට සමහරක් අය කියන අතීතයත් අත්තරින්ද, අනාගතයත් අත්තරින්ද, වර්තමානයේ තුල ජීවත් වෙන්නේ. එහෙනම් පෙන්වුවේ මොකද්ද? ගෙවිලා ගියපු අතීතයේ අනිත්‍ය වෙන හැටි, දුක් වෙන හැටි, අනත් වෙන හැටි බලන්න. ආවේ නැති අනාගතේ අනිත්‍ය වෙන හැටි, දුක් වෙන හැටි, අනත් වෙන හැටි බලන්න. එහෙනම් වර්තමානයේ කියන්නේ ඒ මොහොතේ මොකක් කරනවාද? මේ මොහොතේවත් මොහොතක්වත් හරය සාරත්වයක් දෙන එකක් නන්නේ නෑනේ.
අනිච්ච වශයෙන් බලන්න, දුක් වශයෙන් බලන්න, අනත් වශයෙන් බලන්න. දැන් බැලුවොත් එහෙම. දැන් කොහේ බැලුවත් අන්තිමට බලන්න පෙන්නලා තියෙන්නේ කොහෙන් ගියත් මොකද්ද පෙන්නලා තියෙන්නේ? අනිච්ච වෙන හැටි බලන්න, දුක් වෙන හැටි බලන්න, අනත් වෙන හැටි බලන්න. දැන් ඕක කරන්න නැතුව වෙන එක එක ඒවා කරන්න ගියාට හරියන්නේ නැහැ. මේ වර්තමානයේ කොහොම ජීවත් වෙන්නේද? එතකොට අම්මා අඳුරන්නේත් නැහැ, තාත්තා අඳුරන්නේත් නැහැ. අම්මා තාත්තා නම් දරුවෝ අඳුරන්නේත් නැහැ, කවුරුත් අඳුරන්නේ නැහැ. මොකද කරන්නේ ඔක්කොම? ඇයි වර්තමානයේ මොකුත් මතක නැති? ඉතින් අන්නේ ප්‍රශ්නයක් තමයි එහෙම වුණොත් එන්නේ. ඒ හින්දා කවුරු කිව්වත් කමන්නේ, අර්ථයට ධර්මයට ගැළපෙනවා නම්. එහෙනම් අන්නේ එකෙන් ගැළපෙන කොටස අරගෙන තමන්ගේ මාර්ගය පූර්ණේ කරගන්න කටයුතු කරන වැරෙන්න අනිත් ඒවා පස්සේ ගිහිල්ලා ඇති වැඩක් නැහැ නේ. මොකද අපිට රූපාසනයක් ගෝචර නැහැ නේ. රූපාසනයක් යමේ අර බුදුපියාණන් හසේ වැඩ ඉන්න කාලේ මහා රූප පොදියක් එකතු වෙලා හැදුන එකක් තමයි මේ පෙරේත මට්ටමේ කයක් කියන එක. ඉතින් පෙරේත කයවත් අර බුදුපියාණන් හන්සේට බොමැඩදි අර පෙරේතරට දකින්න පුළුවන් උනේ බොමැඩදි බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේ පළවෙනි අවස්ථාවේ දකින්න. එතකොට ඊට පස්සේ ශ්‍රාවකයන් අතර ඒ පෙරේතර දකින්න පුළුවන් දිවසක් තිබුණේ මුගලන් මහරහතන් වහන්සේට. උන්වහන්සේගේ දිවසට අරමුණු වුණාට පස්සේ උන්වහන්සේ කියන මෙන්න මෙහෙන් පෙරේතරලාක් ඉන්නවා. ඊට පස්සේ අනිත් දිවස් තිබිච්ච අරිහතුන් වහන්සේලා උන්වහන්සේලාත් යොමු කරලා බලනවා. හැබැයි බැලුවාම උන්වහන්සේලාට එහෙම එකක් පේන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේලා ගිහිල්ලා බුදුපියාණන් වහන්සේට කිව්වහම එතකොට වෙන්න මෙහෙම කිව්වහම බුදුපියාණන් වහන්සේ කියන ඔහොම පෙරේතරලක් ඉන්නවා තමයි. මම ওই පෙරේතරල අද නෙමෙයි දැක්කේ. එදා බොහොම වැඩිදි බුද්ධත්වයට පත් වෙනකොටයි ওই පෙරේතරල දැක්කේ. ඇයි ස්වාමිනී මෙච්චර කාලයක් නොකිය හිටියේ? දැන් මේ බුද්ධත්වයට පත් වෙන ඒ අවස්ථාවේ දැකන ඇයි මෙච්චර කාලයක් නොකිය හිටියේ? එයින් කියනවා දැන් තථාගතයන් වහන්සේ යමක් දේශනා කරොත් ඒක පිළිගත්තේ නැත්නම් එහෙම ඒ පිරිසට මහා අවඩක් වෙනවා. දැන් ඔබලා අතරම සාක්ෂියක් තියෙන නිසා කියනවා කියලා තමයි බුදුපියාණන් වහන්සේ පෙන්නන්නේ. ඉතින් හිතන්නකෝ දැන් රූපස්සනේ හොයන්නේ කොහොමද කියලා. සෙන බංගුරත්තේ බලන්න. සෙනයක් හොයන්නේ. දැන් වර්තමාන සෙනෙයි කියන මේ සෙනේ නෙමෙයි අපි බැඳෙන්නේ. ඉතින් ඒ වර්තමානයේ තුල ජීවත් වෙන්නේ. වර්තමානයේ තුල ජීවත් වෙනවා කියන්නේ වර්තමානයේ මොකෙන්ද ජීවත් වෙන්නේ කියන්නේ. වර්තමානයේ තියෙන් ජීවත් වෙන්නේ. ඉන් මොකද කරන්නේ? ඕක කරන්නේ කියොත් එහෙම. දැන් අපි හිතමු කෙනෙක් සක්මන් කරනවා. දැන් ඔය සක්මන් කිරිල්ල ඔසවනවා, ගෙනියනවා, තියෙනවා. ඒ ඔය જાති ගා ගන්න. දැන් එසෙව්ව එක ගෙවිලා ගියානේ. ඔසවව එසෙව්ව එක ගෙවිලා ගියා. ඒක අතීතේනේ. අතීතය අමතක කරා. ගෙනිච්ච එකත් අතීතයට ගෙවිලා ගියා. ඒකත් අමතක කරා. දැන් මොකක් වෙයිද? තිබ්බා එකත් ගෙවිලා ගියා. දැන් ඔය කියන ඔය බලවත් වුණොත් එහෙම ඕන එකක් කරන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? කෙනෙකුට ගහ මොන හරි එකකට ගහලි වෙලා කියන අතීතය අමතක කරන්නකෝ. ඒක අතීතේනේ උනේ. දැන් අපි මොකේ ජීවත් වෙන්නේ? වර්තමානයේ. දැන් හරියයිද? හිතලා කියලා කරලා අඩයුතු කරේ කොහොමද? දැන් අතීත අරමුණු කරලා දැන් මොකද කරන්නේ?
අන්න ඒ ජාතියෙන් නම් හිතුවේ කිව්වේ කරේ. ඉතින් දැන් අතීතයේ විපාකස්කන්ධේ නිවෙද්දෙන් තියෙන්නේ. දැන් අතීතය අමතක කරන්න කිය කී එක එක්කෙනා කියනවා. අතීතයේ සිහි කරන්න පුළුවන්. වැඩිපුරම සිහි කරන්න පුළුවන් කාටද? සාරාංශකේ කල්පලක්ෂයට යහ බලන්න පුළුවන් කවුද හිටි බුදු පියාණන් හන්දේ විතරයිනේ. අතීතය අමතක කරා නම් එහෙම උන්වහන්සේට මොකුත් මතක නැති වෙන්න දෙපයි. ආවේ නැති අනාගතේ හරියට මේ පින කර මොන හරි යම් කෙනෙක් පිනක් කරාට පස්සේ මෙන්න මේ පිනින් මෙහෙම ගිහිල්ලා මෙච්චර කාලයක් ගිහිල්ලා සතර ගමන මෙන්න මේ කාලේදී මේ නමින් කෙලවර කරනවා කියලා ඒකාන්තයෙන් කියන්න පුළුවන් කාටද? බුදු පියාණන් හන්දේට. එහෙනම් අතීතය අමතක කරා නම් උන්වහන්සේට අතීතේ ඒවා මොකුත් කියන්නත් බැරි වෙනවා. අනාගතේ අමතක කරා නම් කවුරු හරි වෙන කෙනෙක් කිව්වා මට නම් ඕවා මතක නැහැ කියන්නේ වෙයි. දැන් අතීතය අමතක කරා නම් හිම් බුදු පියාණන් වහන්සේට තරම් හැකියාවක් නැහැ තව කාටවත්. මෙන් එදා කරපු කර්ම වේගයේ මෙන්න මේකයි. ඒ කර්ම වේගයේ විපාකයයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම කියන්න හැකියාවක් තිබ්බේ මේ බුදු පියාණන් වහන්සේලාට. නැත්තම් අරිහතුන් වහන්සේලාටත් එක එක මට්ටම් වලට ඒ හැකියාව තිබුණා. ජාතිවිත අමතක කරා නම් එහෙම උන්වහන්සේලාට එහෙම ඒවා වෙයිද? හැබැයි උන්වහන්සේලා අතීතේ මොකක් කරලාද? අතීතේ අනිච්ච වෙන හැටි, දුක් වෙන හැටි, අනත් වෙන හැටි බලලා හිතෙන් අත්හැරලා තියෙන්නේ. අතීතේ සීකරන එක අතීතේ සීකරන අතීතේ අත්හැරලා සීකරන්නේ. ඒ කියන්නේ චන්දරාගේ අත්හැරලා යතීතේ මතක් කරන්නේ. අතීතේ සිහි කරන්නේ එහෙමයි. අනිත් අය අතීතේ සිහි කරන්නේ මොකටද? අතීතේ දී කරලා අල්ල ගන්න එකටයි කරන්නේ. ඒ කියන්නේ අතීතේ නිච්ච හැටියට, සුඛ හැටියට, අත් හැටියට අල්ලගෙන කඩයුතු කරන හින්දා ඊයේ පස්නේ තියෙන්නේ. අනාගතේ නිච්ච හැටියට, සුඛ හැටියට, අත් හැටියට අල්ලගෙන කඩයුතු කරන හින්දා ඊයේ පස්නේ තියෙන්නේ. එහෙනම් ඔක්කොම අමතක කරන ಜಾති ගන්නෙමි පෙන්වි. එන අනේ වෙන්නනවා අතීතය නෙමෙයි දුක දෙන්නේ, අනාගතය නෙමෙයි. ඒ මොහොතේ කියන්නේ මොකද්ද? ඒ මොහොතේ තමයි නිත්‍ය හැටියට, සුඛ හැටියට, අත් හැටියට වෙනෙහි කරන්නේ. අතීතය ආවර්ජනය කරලා නිත්‍යයි සුඛයි අත්යි කියලා වෙනෙහි කරනවා. ආවේ නැති අනාගතයේ සීකල්ලා මොකද කරන්නේ? නිත්‍ය හැටියට, සුඛ හැටියට, අත් හැටියට මෙනෙහි කරන ගමන් අනාගතය එහෙම කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මොකද කරන්නේ? අන්න ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति වජානාති. දැන් මොකද කරන්නේ? සීයෙන් යන්න කියන. දැන් මොන සීයෙන් යන්නේද? දැන් වර්තමානයේ ජීවත් වෙන්න වර්තමානයේ නේද යන්න ඕනේ? වර්තමානයේ සීයෙන් යන්න කියනවා. ඉතින් වර්තමානයේ තමයි යනවා යනවා කිය කී යනවා. ඒ එහෙම කාන්නේ ඔය අද වර්තමානයේ කියලා පෙන්නන්නේ. එදොර අන්න බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. එහෙම කාන්නේ නෙවෙයි. යන්නේ මොන වටද? දැන් බුදු පියාණන් වහන්සේ පෙන්නවා රාගක්ෂයයි, දේශක්ෂයයි, මෝහක්ෂයයි නිවන. යනවා යනවා කිය කී යන්න එක නෙවෙයි කිව්වේ. යන්න කලින් බලන්න මොකටද මේ යන්නේ? නිත්‍යයි සුඛයි අත්තයි කියන අදහසින් දෝ යන්නේ. අන්න එහෙමනම් මොකද කරන්නේ? අන්න ඒක නම් නතර කරන්න. ඒ ගමන නම් යන්න එපා. අනිච්ච වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනත් වෙන හැටි අන්න මෙනෙහි කරන්න. මෙනෙහි කරලා බැලුවාම ඔය යන ගමන රාගයට, දේශයට, මෝහයට වැටෙනවා නම් අන්න මොකද කරන්නේ? ඒක නොයා යුතුයි. යනවා යනවා කිය කී යන්න නෙමෙයි. රාගක්සේෙන් දේසක් රාගක් සේ වෙනවා නම්, දේසක් සේ වෙනවා නම්, මෝහක් සේ වෙනවා නම් එහෙම ගමනකුයි මේ යන්න හදන්නේ. එන අන්න ඒක යන්න. දැන් යනවා යනවා කිය කී ඔහේ යන්න නෙමෙයි කිව්වේ. වර්තමානයේ යන්න නෙමෙයි කිව්වේ. වර්තමානයේ කරන කටයුත්ත බලන් රාගයට වැටෙනවද, දේශයට වැටෙනවද, මොහයට වැටෙනවද? එහෙමනම් අන්නේක නතර කළ යුත්තා රාග දේශ මොහොන. රාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ වෙනවා නම් අන්නේක කළ යුතුයි.
ඔවිදී. ඉම්බු යනකොටත් බලනවා. ඉන්නකොටත් බලනවා. ඉන්නවා වර්තමානෙදි ඉන්නවා ඉන්නවා කිය කිය ඉන්නකන් නෙමෙයි කිව්වේ. ඉන්නේ මොකටද කියලා බලන්න. ඉන්නවා ඉන්නවා කිය කිය වර්තමානයේ ඉන්නවා ඉන්නවා කිය කිය ඉන්නකමයි අද පෙන්වන්නේ කටයුතු කරන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ එහෙම එකක් නෙමෙයි. ඉන්නවා කිය කිය ඉන්නකන් නෙමෙයි. ඉන්නේ මොකටද බලන්න. ඒ ඉඳීම රාගයට දේශයට මෝහයට වැටෙනවද? රාගයට මෝහයට රාගයට දේශයට මෝහයට වැටෙනවා නම් ඒ ඉඳිල්ලේ තේරුවන්නේ නෑනි. එහෙනම් මෙන්න මේ ලෝකේ නිත්‍ය හැටියට සුඛ හැටියට අත්ථ හැටියට අරගෙන කටයුතු කර ගන්නවා නම් එහෙම මෙහෙකට නම් ඉන්නේ. එහෙනම් ඒ ඉඳිල්ල මොකක් වෙනවද? ඒ ඉඳිල්ල දුක මිස සැනසෙල්ලන්නන් නෙවෙයිනි. ඉතින් අතීතයේ අරමුණු කරලා මොකද කරන්නේ? අනේ අතීතය සිහි කරලා ඉවර වෙලා අතීතයේ හිතෙන් අත්හැරලා නැතු අතීතයේ ඒක නිච් එකක් සුඛ එකක් අත් එකක් ඕකෙන් මෙහෙම මෙහෙම ගත්තනි ආස්වාදයක්. ඒ අතීතය අරමුණු කරලා දැන් මොකද කරන්නේ? අතීතය අරමුණු කරලා දැන් වර්තමානයේ එයා ගොඩනගාගෙන තියෙන අතීත ආවර්ජනේ මොකද කරලා තියෙන්නේ? මේ මොහොතේ නිච් හැටියට සුඛ හැටියට අත් හැටියට මෙනෙහි කරනවා. එතකොට අතීතය හේකින් නෙමෙයි අතීතය සිහි කරන්නේ නැතුව නෙමෙයි ඕක දුක උද්ගොඩ නැගුණේ. අතීතයත් උපනිශ්‍රේ වුණා. හැබැයි අතීතේ උපනිශ්‍රේ වුණාට දුක ගොඩනගා ගන්න ඒ මොහොතේ උපාදානේ දැනුත් නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිතන හිඳයි. එදොර අතීතේ අනිච් එකක් දුක් එකක් කියලා අනත් එකක් කියලා තෝරගත්ත කෙනාට වර්තමානයේ අය එක මතක් වෙලාවත් නිත්‍ය එකක් සුඛ එකක් අත් එකක් කියලා හිතෙයිද? එහෙමනම් අදහසක් එන්නේ නැහැ. එහෙනම් ඕක තිබුණත් එකයි නැතත් එකයි. අන්න ඒකට වටිනාකමක් දීලා එහෙම බැඳිලා නැහැ. එයා ඒක හිතෙන් අත්හැරලා අතීතයේ හිතෙන් අත්හැරියා කියන්නේ අතීතයේ දේවල් එක්ක හිතවත් භාවයෙන් චන්ද්‍රාගයෙන් බැඳිලා තියෙන එකයි අත්හරින්න කිව්වේ. ඕක තෝරගන්න නැතුව අතීතයේ විතරක් අත්හරින්න කිව්ව ඔක්කොම පටලවා ගන්න. එහෙමයි එහෙම තමයි ඊට පස්සේ වෙන්නේ. දැන් දිත්තේ දිත්ත මත්තන් කියනවා. ඒ කියන්නේ දැකීම දැකීම මාත්‍රයයි කියනවා. ඉතින් දිත්තේ දිත්ත මත්තා සුතේ සුත මත්තා ඇහිම ඇහිම මාත්‍රයයි කියනවා. එදොර දැනීම දැනීම මාත්‍රයයි කියනවා. ඒකට අනුකූලව ගොඩනගා ගන්න එක හිත විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් භවිස්සති. එන දැකීම දැකීම මාත්‍රයයි ඇහිීම ඇහිීම මාත්‍රයයි දැනීම දැනීම මාත්‍රයයි හිතීම හිතීම මාත්‍රයයි කියනවා. ඔය ඒක දැන් බැලුවොත් එහෙම ඒ මහා පාරමිතාව පුරාගෙන ආපු නිසාම උන්වහන්සේගේ මහා ප්‍රඥාව හින්දාම එහෙම වැටහුණා මිසක් ඒත් අර සෙනේ එහෙම ගෝචර වෙන්නේ නැහැ. සෙනේ දකින්න බැහැ. නියමයේ මේකයි කියලා වැටහෙනවා මිස සෙනේ දකින්න තරම් එහෙම තියෙනවා නම් බුදු සර්වත්තාඥානෙම එන්න ඕනේ සෙනේ දකින්න. ඉන් සෙනේක් කියන්නේ බැලුවොත් එහෙම. ඉන් ඕක ගොඩක් ගැඹුරුයි. ඒක ඉතින් වෙනම වෙලාවක විග්‍රහ කරගන්න. මොකද ඒක විග්‍රහ කරාට ඔය ටිකක් ගැඹුරු වැඩි තේරෙයි දන්නේ නැහැ. එච්චර දුරට නිවන් දකින්න හොයන්න දෙයක් නැහැ. එම් බුදු පියාණන් වහන්සේ දේශනා කරාට පස්සේ නියමයේ මේකයි කියලා කියනවා මිස ඒක වෙනස් වෙලා තිබ්බොත් ඒක වෙනසක් තියෙනවද නැද්ද එහෙම හොයන්න බෑ. නියමයේ මේකයි කියලා කිව්ව හැකි මිස ඒක බුදු පියාණන් වහන්සේටම තමයි ගෝචර දකින්න පුළුවන් එහෙම. දැන් ඔය දැන් අදත් ඔය මාත්‍රේ කිව්වට මාත්‍රයක් අල්ලන්න පුළුවන් කතාවක් නැහැ. දැන් සමහරක් අය කියනවා මාත්‍රේ දැක්කා කියලා. මාත්‍රේ කොහෙ දකින්නේද? ඉතින් මාත්‍රයක් දකින්න තියා හිතන්නවත් බෑනේ. ඒක තප්පරයක් ගත්තොත් තප්පරේ කෝටි ලක්ෂයෙන් පංගුවකට බෙදුවොත් අන්න එහෙම එක් තරම් සුළු කාලයක් කියන මේ චිත්තාසනේ. ඒකෙත් උප්පාද අවස්ථා තිති අවස්ථා භංග අවස්ථා කියලා තියෙනවා. ඔය පටිච්චසමුප්පාද
දැයි ඇහෙන් රූපයක් බල්ල හෙම අඳුර ගන්න ඔය ජවන් සිත් යනවා. ඒක ජවන් සිතකට පරිසම්පාද හතර යනවා. ඒ ඔය වෙනම ඒ කියන්නේ ඒ ටිකක් ගැඹුරුයි. නිවන් දකින්න එච්චර ඒවා ඕනේ නෑ. ඉතින් නිවන් දකින්නේ අර ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති තිතෝවා තිතෝමීති පජානාති නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. ඉන්නවා ඉන්නවා කියල ඉන්න කතාවක් නෙමෙයි කිව්වේ. ඉන්නේ මොකටද කියලා බලන්න. එදෝ මේ යනවා යනවා කියල යන්නත් නෙමෙයි කිව්වේ. ඉන්නවා ඉන්නවා කියලා ඉන්නත් නෙමෙයි කිව්වේ. ඉතින් වර්තමානයේ නම් ඉතින් ඉන්න වර්තමානයේ ඉන්නේ හින්දා ඉන්නවා ඉන්නවා කියන යන ගම යනවා යනවා කිය කී යනවා. ඉතින් මොකද්ද මේ? එහෙම කළා නිවන් දකින්නවාද? එදෝ මොකද කරන්නේ? ඔක්කොම සීයෙන් කරන්නකො වර්තමානයේ කනකොට කනව කනව කියලා කනව. ඉතින් මොකද්ද ඉතින් ඇති වෙදේ? එහෙම නිවන් දකින්නේ නැහැ. ඒ ගන්න ආහාරයක් ඒවා රාග සාගතන. ඒවා රස රාගයෙන් හරි ඒවා එහෙමනම් ගන්නෙ. ඒ රාගයට දේශයට මොහයට වැටෙන එක ගන්න. අන්නේ ಜಾති ආහාරයක් නම් මොකද කරන්නේ? අන්නේ එක නම් අයින් කරන්න ඕනේ. ඒ ආහාරේ නම් ගන්න සුදුසු නෑ. එහෙන් පරිසරයක් නම් යන්න සුදුසුත් නෑ. එහෙන් පරිසරයක ඉන්න සුදුසුත් නෑ. එහෙනම් යන්නේක යනවා යනවා කිය කී යන්නත් නෙමෙයි කිව්වේ. ඉන්නවා ඉන්නවා කිය කී ඉන්නත් නෙමෙයි කිව්වේ. ඉතින් එහෙනම් මොකද්ද වෙන්නේ? අන්න රාගක්සේ දේසක්සේ මෝහක්සේ වෙනවනම් එහෙනම් අන්න දැන් අතීතයේ අමතක කරලා වර්තමානයේ අමතක කරලා කනවා කනවා කියලා කෑවට හරියන්නේ නැහැ. එහෙම ගන්න නෙමෙයි වෙන්නේ. අතීතයේ සීකල්ලා යම් කිසි කෙනෙක් අන්න චන්ද්‍රාගේ බලාපොරොත්තු සාගතව මොකද කරන්නේ? අන්නේ කරමුණු කරලා ඒ රස විඳින්න බලාපොරොත්තු සාගත වුණා. එහෙම ගන්නම් කන්නේ ඒක නම් මොකක් කළ යුතුද? අතීතයේ නිත්‍යයි සුඛයි අත්තයි කියන අදහසින් නම් ඕවා කාලා කරලා යුතු කරලා තියෙන්නේ. දැනුත් ඕක නම් අදහත මොකද කරන්නේ? අන්න එන අතීතයේ රස විඳ එක මතක් සී කරලා අතීතය අත්හැරලා නැ දැන් මොකද කරලා තියෙන්නේ? අතීතයේ රසේ හිතින් අල්ලගෙන දැන් දුක් විඳිනවා. අනේ දැන් මොකද කරන්නේ? දැන් අනික් කට්ටිය ඔක්කොට මේක හම්බුණා, Tamanට හම්බුනේ නැ. දැන් මොකද කරන්නේ? කලින් නම් ඉස්සර නම් අපිටත් දුන්න, දැන් අපිට දෙන්නේ නැනේ. දැන් මොකද කරන්නේ? දැන් අතීතයේ මතක් කරලා මොකද කරන්නේ? අතීතේ ගෙවිලා ගියාට තාම හිතින් අත්හැරලා නැහැ. අතීතේ හිතින් මොකද කරා? නිත්‍ය සුඛ අත්හැරියද හිතාගෙන ඉන්න ඉඳ දැන් නැණි කියලා දැන් ඒ මොහොතේ දුක් වෙන්නේ. ඕන ඕකනම් හරියන්නේ නැති එක. ඒ જાතියව නම් කරන්න එපා කියලා තියෙනවා. ඒව කරොත් නම් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ තමයි. ඕකෙදී ඥානෙට ගෝචරයිනි. ඥානවන්තයන්ට ගෝචරයිනි. බුදු පියාණන් හන්ද සියල්ලන්ට දහම දේශනා සියල්ලෝ නිවන් දකින්නවා කියලා එහෙම කරා නම් හරි. එහෙම කන්නේ මේ උන්වහන්සේ පෙන්වන්නේ ප්‍රඥාවන්තස් සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස. ප්‍රඥාවන්තයන්ටයි මෙන්න මේ දහම දේශනා කරේ. ඉන් තේරුම් ගන්න නුවණක් තියෙනයි තේරුම් ගන්නේ නැති අය මොකක් කරන්නේද? බුදු පියාණන් හන්දේ පෙන්වනවා තුම් මෙහි කිච්චං ආතප්පක්කාතාරෝ තථාගත තථාගතයන් වහන්සේ රද්ද තව කවුරුත් ඉදිර කරවන්නේ. ඉතින් ওই જાතිව කර කර ඉන්න අයත් ඉන්න. ඉතින් මොනා කරන්නේද? වැඩි ගොඩක් වෙලාවට ඒ ඇයිට කොච්චර කිව්වත් තේරුම් ගන්න තරම් නුවණ නැහැ නේ. ආරකම හරි කියන එකේ ඉන්නවනේ. ඉතින් ඔහේ කරගෙන ගියාවයි මොනා කරන්නේද? කාලය ඇතිසේ කරපු ඒවා ඉතින් ඒවා එකපාරට ඉතින් එහෙම වෙනස් කරන්න පුළුවන්ද? ඔය එක එක ඒවා කියනවා. ඉතින් ඕවම කර කර ඉඳි ඉතින්. ඉතින් මලාට පස්සේ හේතුවට අනුකූල ප්‍රතිඵලයක් හම්බේ. වෙන මොනවා කරන්නේ? හේතු බලය කවුරු කරත් එකයි ඉතින්. අපි කරත් එකයි, වෙන කෙනෙක් කරත් එකයි. කාර්යයක් හම්බෙන්නේ හේතුවට අනුකූල ප්‍රතිඵලේ නම් හම්බෙනවා. ප්‍රතිඵලේ නෝට එදාට තමයි එදාටත් ඉතින් නුවණක් තිබුණොත් තෝරගත්ත හැකි මෙච්චර කාර්යයක් කරපු එකේ ප්‍රශ්නේ හින්දායි මේක උනේ කියලා. ඉතින් හොඳක් වෙලා නැහැ. දැන් යම් තැනක
දුකක් අඩුයිද? ඒ පහසුව ඒකේ දිනනවා. ඒක නැතුව මේ ඉන්න හොඳ එකක් හිම නෙවෙයි. ඒක දැන් ආය කොහේ හරි යන නිච්ච හැටි සුඛ හැටි රත් හැටි සී කරන්න කටයුතු කරන්න කිව්වොත් එතනින් එහාට යන්න බෑනි. ලෝකේ නිච්චයි සුඛයි අත්තයි කියලා මෙනෙහි කරනවා නම් එතනින් එහාට යන්න බෑ. උපාදාන වෙනවා. උපාදාන කරගන්නවනේ. ඒකනේ පෙන්වුවේ අනිච්ච වශයෙන් බලන්න, ලෝකේ අනිච්ච වශයෙන් බලන්න, දුක්ඛ වශයෙන් බලන්න, අනාත්ම වශයෙන් බලන්න. නිවන් දකින්න නිවනේ සාන්තිය සී කරන්න. අරකින් උපනිශ්‍යය තියෙන කැත්ත පින එහෙම කරපු පුණ්‍ය ශක්තිය ඒ ජාතික මතක් කරලා ඒක සී කරාට ඒක හොඳ ඉන්න හොඳ එකක් එහෙම නෙවෙයි. ඒකත් තෝරගන්න ඕනේ. දැන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් ඔරුවක ගමනක් යනවා. මේ ඔරුවක යනකොට මොකද කරන්නේ? දැන් ගඟෙන් එගොඩ වෙන්න ඔරුවේ යනවා. දැන් අර ඒකේ මොකද කරන්නේ? දැන් ඔරුවේ අර මැද ටික විතරක් තිබ්බොත් ඔරුවේ යන්න පුළුවන්ද? බෑ, වැඩි දුර යන්න බෑ, ඕක පෙරලෙනවා. හැබැයි ඔරුව මොකද කරන්නේ? අර ඒකේ අර දෙපැත්ත ලී දෙකක් දාලා හරහට එකක් දාලා මොකද කරන්න තියෙන්නේ? ඒක බැලන්ස් කරගන්න ක්‍රමයක් හදලා තියෙනවා. ඒක බැලන්ස් කරගන්න ක්‍රමයක් නැත්නම් එහෙම මොකද කරන්නේ? එහෙනම් අපිට පින්ටි පිනක් උපකාරය වෙනවා මොකක් කරගන්නද? දැන් බැලන්ස් කරගන්න එක නිවනද කියලා ඇහුවා. දැන් සමහර අය පින් කරන්න ඕනේ නැහැ, පව් කරන්න ඕනේ නැහැ, මොකුත් නැහැ, ඉන්නකෝ කියලා ඒ එක ආයකගේ අදහස. තව කය මොකද කරන්නේ? ඔය පින් කළා මේ නිවන් දකින්නයි පින් කරනවද? නිවන් දකින්නයි පින් කරන්නේ, නිවන් දකින්නයි භාවනා කරනවා, නැත්නම් එහෙම කටයුතු කරනවා. ඔය ටික විතරයි කරන්නේ. වැඩි කල්යන් දහම්බෙන්නේ නැහැ. මොකද කරන්නේ? සසර කර පුණ්‍ය වාසනාවකට අනුකූල මොනව හරි ඒ එක්තරා මට්ටමක් තියෙනවා. ඔය ටික ගෙවුනට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ එක එක නොගැලපෙනේවයි තමන්ගේ හිතු මත කියන්න ගිහිල්ලා අන්තිමට සෑහෙන ප්‍රශ්න ගොඩක පැටලෙන එක තමයි වෙන්නේ. ඒ යහපත් ආකාරයේ පුණ්‍ය යහපත් ඒ පුණ්‍ය කුසල ගංගා නැගෙනේවා ප්‍රතික්ෂේප කරලා ගියාට පස්සේ ඕක තමයි වෙන්නේ. ගෙනාවු සත්‍ය සසර ඉඳලා ආපු පුණ්‍ය ශක්තියක් තියෙනවනේ ඒක තියෙනක ඒ කේක් කෙනාගේ වට්ටම් වලට අනුකූල ඒ ටික හම්බෙනවා ලැබෙනවා. ඔය ටික ඉවර වුණාට පස්සේ මොකද කරන්නේ? ඉන් ওই જાතිවා කියලා කටයුතු කරන්න ගියාම එකපාර වෙන්නේ නැහැ. ඉතින් සමහරක් අයගේ පුණ්‍ය ශක්තිය ගොඩක් තියෙනකොට ඒ කාලේ තුල වරොත්තු දීලා තියෙනවා. ඉන් ඊට පස්සේ ඉතින් යන තැනින් ඉන්දා අපහාස බැනුම් ওই જાතියෙම ඒවා තමයි එන්නේ කටයුතු කරන්නේ. සමහරක් අය විරුද්ධ වෙලා විවිධාකාරයෙන් ප්‍රශ්න වෙන්න පටන් ගන්න. ඔය ප්‍රශ්නේ නිසාම ඇයි ඔක්කොම ප්‍රතික්ෂේප කරලානේ? ප්‍රතික්ෂේප කරලා කොහෙ යන්නේ? දේශයෙන් හම්බෙන්නේ නැහැ කටයුතු කරගන්න. එහෙම කවුරු හරි ඉන්නවනම් පිනකින් මෙන්නේ මොකද්ද කියලා ඒකත් තෝරගන්න ඕනේ. හැබැයි ඒක නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න උපනේසිරක් තියෙනවා. ඒකෙන් ඒ ටික හදා ගන්න ඕනේ. නිවන් දකින්න උපනිශ්‍රේ තියෙන ටික ඒකෙන් හදලා ඒකෙන් කටයුතු කරගන්න. දැන් අර ලී හරහට බැඳලා තියෙන ඒකෙන්ද අර ගොඩ වෙන්නේ? ඒකද ගන්නෙ? ඒක නෙමෙයි. හැබැයි ඒක තියෙන්නේ මොකද? අර ටික බැලන්ස් කරගන්න. එතකොට අපි සසරේනකොට විඩාකාරයෙන් අවඩ සාධාරණ හිංගි හිංසා නින්දා පහස ওই જાතිව අනන්ත සංසාරින් ඉඳන් එන ගමනේ විඩාකාරයෙන් සිද්ධ වෙලා තියෙනවා. මේ ධම්ම මාර්ගේ වඩාගෙන යන අයටත් කටයුතු කරගන්නකොට වාදා සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒ ටික අපි කමා කරගෙන කටයුතු කරගනිමි. ඒ මහා පුණ්‍ය වාසනාව කුසල වාසනාව නගා ගන්න ගමම්ම. එතකොට අපි අන්න අර ටිකත් කරගන්න ඕනේ. දැන් ඒක නිවන් දකින්නවා කියලා කියනවා නෙමෙයි. ඒක නිවන් දකින්න උපනිශ්‍යයක් තියෙනවා. ඒකෙන් තමයි පරිසරය හැදෙන්නේ. නැත්තම් ඉතින් ගොඩාක් වෙලාවට බොහොම මාරුවෙන් තමයි කටයුතු කරගන්න වෙන්නේ. දුෂ්කරව තමයි ඉතින්. සමහරක් අවස්ථාවලදී එහෙම ප්‍රතික්ෂේප කරලා ගොඩාක් ප්‍රතික්ෂේප කරලා ගියොත් එහෙම යත් භවයේ තුල එහෙම කටයුතු කරගන්නත් අමාරුයි. නිවන් දකින්න නිවන් මඟ ඉතින් මේ අවබෝධයක් එහෙම මට්ටමක් තියෙනකොට ওই જાතිව එහෙම ප්‍රතික්ෂේප කරන්න හිතෙන්නේ නැහැ.
ලෞකිකේවනම් ලෞකිකේවත් දකින්නවා. ඉතින් මේ මට්ටමට හොඳයි. නමුත් නිවන් දකින්න උපනිශ්‍රේ වෙන පින්කම් මෙන්න මේවා, ඒ ටිකක් දකින්නවා. හැබැයි මේ පින්කම් වලින් නිවන් දකින්නවා කියලා එහෙම කියන්නේත් නැහැ. නිවන් දකින්නේ නම් මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර වන්නා වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමි, ඒකත් දකින්නවා, ඒකත් පෙන්නනවා, ඒ ටිකත් පෙන්නනවා, අර ටිකත් පෙන්නනවා. ඉතින් ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් සමහරක් අය මොකද කරන්නේ? ඔය ඔක්කොම ඔක්කොම ප්‍රතික්ෂේප කරලා දානවා. නිවන් දකින්නයි පින් කරනවාද? පින් කරොත් එහෙම අන්න සසර දික් වෙන ඕවා නම් කරන්නේවා. බුදු පියාණන් හන්සේ පින්නන පින නිවනට උපකාරයක් මිස පින නිවනට බාධකයක් නෙමෙයි. එහෙනම් බලන්න ඕනි දැන් මොකක් කරන්නද? මෙන්න මේ පින් කරලා සසර ගමනේ දික් වෙන්නේ නැහැ. පිනෙන් මොකද වෙන්නේ? ඒකට උපනිශ්‍රයක් හම්බෙනවා. උපනිශ්‍රය මුල් කරගෙන මොකද කරන්නේ? නිවන් දකින්න පහසු, නිවන් දකින්න අවශ්‍ය කරන පහසුව සැලසෙනවා. නිවන් දකින්න පහසුව නිවනද කියලා ඇහුවොත් ඒක හරියන්නේ නැහැ. පහසුව නිවන නෙමෙයි. එදොර පහසුවෙන් පරිසරය හැදෙනවා. අනිච්ච වෙන හැටි, දුක් වෙන හැටි, අනත් වෙන හැටි මෙනෙහි කරලා කටයුතු කරගෙන ලෝකේ අසාරයත්වයත් ඒකේ නිදහස් වීමේ තියෙනා වූ සාන්තිය සීකරොත් නම් අන්න නිවන් දකින්න. ඔය දැන් හරි, දැන් පුණ්‍ය විපාකයට අනුකූලව හා ලැබෙනවා. එතකොට පුණ්‍ය විපාකයට අනුකූලව ලැබුණාට දැන් අපි බලන්න ඕනේ. දැන් අපිට පුණ්‍ය විපාකයේ මුල් කරගනිමි. හරි ආකාරවම තිබ්බනම් එහෙම, පූර්ණේ වෙලා තිබ්බනම් එහෙම. දැන් අර ගාථායි පද දෙකක් අහනකොට අරිහත්ත්වයටපත් වුණා නේද? දැන් සරියුත් මහරහතන් වහන්සේ "යේ ධම්මා හේතුප්පවවා තේ සං හේතුන් තථාගතෝ වහ" ඔය ගාථායි පද දෙක අහනකොට සෝතාපන්න ඵලය ලබනවා. දැන් සසර මොනවා වෙලා තිබ්බෙ හින්දාද? දැයිදනේ අන්න පුණ්‍ය වාසනාව පූර්ණේ වෙලා තිබුණේ හින්දායි. දැන් එතකොට ඒකේ අඩුවක් තිබ්බොත් තමයි පස්නේ තියෙන්නේ. දැන් අනිත් අය අවිද්‍යාසහගතව මේ පුණ්‍ය අபிසංකාර කරනවා වෙන්න පුළුවන්. දැන් මේ මාර්ගය යථාර්ථයක් දැක්ක කෙනෙක් ඒගොල්ලෝ මොනවා හරි සාසනේ උදෙසා කඩයුත්තක් කරත් මොකක්ද ඉන අදහස? නිවන් දකින්න අවශ්‍ය කරන පරිසරය හැදෙන්න, ඒකෙන් ප්‍රඥාව පහල කරගෙන මේ සසර දුකින් අප්‍රමාදීව කොහොම හරි කටයුතු කරලා මේකෙන් මිදෙන්න අවස්ථාව හැදෙන්න කියන අදහසෙන් එන්නේ. එතන කොහෙද අවිද්‍යාව? අවිද්‍යාව දුරු වෙන්න කියලානේ. අවිද්‍යාව දුරු කරගන්න මේ පින උපනිශ්‍රේ වේවා. ඒ අදහසින් අවබෝධ වෙච්ච කෙනෙක් පින් කරනවා මිසක්, ඒ Java කෙනෙකුට යහපතක් කරනවා මිසක් ඒ අදහසම නෙන්නේ. එන එක ලෝක අරමුණේ, ලෝකේ අල්ලගත් අරමුණක් නෙවෙයි. ඒ ලෝකේ අත්හැරලා පින් කරනවා කියන්නේ අන්නේ ආර්යංගේ ක්‍රමී. අවිද්‍යාවෙන් එතකොට එහෙම පිනක් කරනවනේ ඒක කුසල මූලයෙන් හට ගන්න එක. එතකොට කුසල මූල පත්‍යා සංකාර, සංකාර පත්‍යා විඥාන, ඒ කුසල මූලයේ මුල් කරගෙනයි එහෙම යන්නේ. එතන අවිද්‍යාසහගත එක නෙවෙයි ඒක. ඒ අවිද්‍යාසහගත න අකුසල මුල් වෙලා ඉන එකමයි. එතකොට ඒකෙන් ඒ මට්ටමට තෝරගන්න ඕනේ. එතකොට අන්න ඒකෙන් අපි බැලුවොත් එහෙම දැන් ගමනක් යනකොට දැන් අපි ඇවිදගෙන යනවනම් ඇවිදගෙන යනකොට පයෙන් පය මාරු කර කර තමයි ගමන යන්නේ. දැන් අපිට වටපිට තව කටු උගුල් තියනවාද, පැටලෙන්න තැන් තියනවාද විවිධාකාරයෙන් බලාගන්න මොකද කරන්නේ? S2 ඕනේ නේද? දැන් S2 ඕනේ කරන්නේ මොකෙන්ද? දැන් අපි කිව්වොත් හරියයිද? යන්නේ කකුල් දෙකෙනි, කකුල් දෙක විතරක් තිබ්බම ඇති කිව්ව හරියයිද?
එහෙම හරියන්නේ නැහැ මොකද කරන්නේ? එහෙනම් අන්න ඒකේ තියෙන ටික බලා ගන්න කටයුතු කරගන්න මොකද කරන්නේ? එහෙනම් කායික පහසුව සැලසෙනවා. පත්‍ය පරිසරයේ හැදෙනවා ඒ පිනේ විපාක හැටියට. ඒකෙන් හැබැයි එයාට ඒ හම්බෙන ප්‍රතිඵල යා උපනිස්ත්‍රය කරගන්නේ කටයුතු කරගන්නේ යා නිවන් දැකීමෙන්. හැබැයි අනික් කෙනෙක් ඒ කරර නෙවෙයි. ඒ නිවන් දැක්ක කෙනා දුටු නිවන පූර්ණේ කරන්න කෙනෙක් එහෙම කටයුතු කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ අවිද්‍යා සාගතව පින් කරනවා වෙන්නත් පුළුවන්. ඉන් සාසනේ උදෙසා පටන් ගන්නකොට අවිද්‍යාවෙන් පටන් ගත්තට කවදා හරි ආර්ය පිරිස් මුල් කරගනිමින් ඒක කාලයක් කටයුතු කරනකොට මොකද කරන්නේ? එයා ඒකෙන් ආතර හසර අතරමං වෙන පැත්තට නෙමෙයි කොහොම හරි මේ ගොඩ යන්න මේ මාර්ගයේදී වැඩිලා කටයුතු කරගෙන නිවන පූර්ණේ කරගන්න අවශ්‍ය කරන විදියට පාත්‍ය පරිසරය හැදෙන විදියටයි කරන්නේ. ඒකයි ආර්යෙකුට දානයක් ආර්යෙකුට දානයක් මොනවා හරි යමක් පූජා කරන එකේ වටිනාකම තමයි තමන්ටත් කවදා හරි ආර්ය මගට වැටෙන්න ඒ ආර්ය ප්‍රතිඵලයක් ලබන්න හේතු වාසනා ලැබෙන එකම වෙන්නේ. ඉතින් ආර්යෙකුට කරපු උපකාරයක මොනවා හරි ඒ ප්‍රතිඵලයක් තමයි අදත් තමන්ටත් ආර්ය මග වඩන්න ආර්ය ධමයක් අහන්න අවස්ථාව පරිසරය හැදිලා තියෙන්නේ. ඒ සසර කරපු සාසනේ උදෙසා කරපු එක ප්‍රතිඵලයක වාසනාවක් තමයි එහෙම හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ හසනේ සම්පත්තියේ ඔක්කොම හම්බුණාද? කොච්චර දැන් අපි බැලුවොත් එහෙම. ඒ බණ අහලා ඒ කටයුතු කරා වුණාට තාම අරිහත්ත්වේ පූර්ණේ කරගන්න බැරි වෙන්නේ මොනවා හරි අඩුවක් ඥානෙ අඩුවක් ප්‍රඥාවේ අඩුවක් එහෙම තියෙන හින්දාමයි. ඒව සමහරක් අවස්ථාව තියෙනවා. ඉතින් අර බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දැන් උන්වහන්සේට සසර දැන් බුද්ධත්වයට පත් වෙන්න එනවා කියන්නේ කොච්චර පුණ්‍ය වාසනාව ඔක්කොම පූර්ණේ වෙලා නේද එන්නේ අන්තිම පච්චිමත් භවේ. ඉන් එච්චර පුණ්‍ය වාසනාවක් ඇවිල්ලා 6 අවුරුදා දුෂ්කර ක්‍රියා කරන්නුනේ. දැන් බුද්ධත්වයට පත් වෙනවා තමයි. හැබැයි 6 අවුරුද්දා දුෂ්කර ක්‍රියා කරන්නුනේ. එහෙන් බැලුවොත් එහෙම ඒත් අවඩසාදාන වෙච්ච ඒ වගේ විපාක. අර කලින් බුද්ධ ශාසනයේදී බුදු පියාණන් වහන්සේට කිව්ව එකක ඒකේ විපාකී මුල් කරගෙන ආවේ. දැන් අපි සසර ගමන එනකොට මොන මොන ඒවා කරලා තියෙනවද කවුද දන්නේ? ඉතින් ඒ જાතිය වල පරිසරේ දැන් බුද්ධත්වයට පත් වෙන කලින් උන්වහන්සේට කොච්චර බාධක ඇවිල්ලාද එහෙම කරගන්න පුළුවන්? එච්චර බාධක එන්න හේතුව මොකක්ද? පින් නැතුවද? දැන් පින වාදකයක් එහෙම වුණා නම් එහෙම. ඉතින් මුගලන් මහරහතන් වහන්සේටම අරිහත්ත්වයට පත් වෙන්න බැරුව යනවා. ඇයි උන්වහන්සේලා පින් කරලා මොකද්ද බලාපොරොත්තුනේ? අග්‍රසස්ස්‍ය පූජාවන් එහෙම කරලා තමයි උන්වහන්සේලා බලාපොරොත්තුනේ අග්‍රස්සාවක වෙන්නේ. ඉන් එහෙම කටයුතු කරගෙන ආවිල්ලා ද්‍යාසංකේ කල්පලස්සය පාරමිතා පුරලා ඒ අග්‍රස්සාවක වෙන්නේ. දැන් දැන් බක්කුල මහරහතන් වහන්සේ ගත්තොත් එහෙම නිරෝගී සම්පත්‍ය අතරින් අග්‍රස්ථානී. දැන් උන්වහන්සේ කරන පින්කමක් ගන්න පතලා තියෙන්නේ මොනවාද? නිරෝගී සම්පත්‍යනි. උන්වහන්සේට හැබැයි 80 අවුරුද්දකට ඒ කියන්නේ පුංචි බෙහෙතක්වත් උන්වහන්සේ පාවිච්චි කරලවත් නැහැ. හැබැයි 80 අවුරුද්දක් යනකම් 80 අවුරුද්දකට වතාවක් විතරයි උන්වහන්සේට කිඹුහුමක් ගිහිල්ලා තියෙන්නේ අවුරුදු 160ක් ඉදී. ඉතින් උන්වහන්සේ මොකක් මුල් කරගෙනද? උන්වහන්සේ පාරමිතා පුරලම තියෙන්නේ. එදොර නිරෝගී සම්පත්තිය මුල් කරගෙන. ඒක මුල් කරගන්නේ සාසනේ උදෙසා තේ જાති අදහසින්ම කරලා කටයුතු කරලා හම්බුනේ හින්දා තමයි නිවන් දකින්නත් හම්බුනේ. මුලදී අවිද්‍යාවෙන් තමයි පටන් ගන්නෙ. අවිද්‍යාව කියන්නේ අර
දස අකුසල් සහගතා විද්‍යාවෙන් නෙමේ, මිත්‍යා දෘෂ්ටික සහගතා විද්‍යාවෙන් නෙමේ, අවිද්‍යාව සහගත කුසලමු කුසලේ මේ පුණ්‍ය පැත්ත, අවිද්‍යාවෙම පුණ්‍ය පැත්තෙන් පටන් ගන්න. අර පාප පැත්තෙන් එහෙම නෙවෙයි. එහෙම ඇවිල්ලා තමයි කවදාහරි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙන මට්ටමට හැදෙන්නේ. ඒ හැදුනට පස්සේ උන්වහන්සේලා ඒ මාර්ගය පූර්ණය කරනකම් ඒ අදහසින් තමයි කටයුතු කරන්නේ. එයින් වැළුවොත් එහෙම දැන් උන්වහන්සේට එහෙම නිරෝගී සම්පත්තිය තිබුණා වුණා, බුදු පියාණන් වහන්සේටවත් එහෙම නිරෝගිකම ලැබුණ නැහැ. හැබැයි උන්වහන්සේ පාරමිතා පිරුවේ මොකද? උන්වහන්සේ මේ සත්‍ය තමනුත් අවබෝධ කරන ලෝක සත්‍යයට අවබෝධ කරවලා දෙනවා කියන අදහස මුල් කරගෙනයි උන්වහන්සේ පාරමිතා පිරුවේ. එදොර උන්වහන්සේගේ එල්ල කරපු එක එකක්. හැබැයි එදොර පැහැදිලිවම පෙන්වනවා එල්ල කරපු දේ. ධර්මචරියාවෙන් සමචරියාවෙන් කටයුතු කරලා එහෙම එල්ල කරලා කටයුතු කරාම ඒ වෙනවා කියලා පැහැදිලිවම පේන්න තියෙනවා. දැන් සීවලි මහරහතන් වහන්සේ උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේට අන්තිම බැලුවොත් එහෙම උන්වහන්සේට අරිහත්ත්වයට පත් වෙන්න හේතු වාසනා මහා ප්‍රඥාවත් එක්ක ලැබුණේ මොකක් නිසාද? ප්‍රඥාවන් අතර අග්‍රස්ථානයේ ලැබුණේ සසර කරගෙන ආපු ඒ පාරමිතාවත් එක්කමයි. හැබැයි උන්වහන්සේ පාරමිතා පිරුවේ වෙන එකකට. උන්වහන්සේට ඒ ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයේ එක හම්බුණා. දැන් සීවලි මහරහතන් වහන්සේට උන්වහන්සේ පාරමිතා පිරුවේ දානෙට. ඉතින් ඒ දාන දීලා එහෙම කටයුතු කරගෙනයි උන්වහන්සේ ආවේ. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් මොකද්ද? දැන් බාධකයක් වුණා නම් එහෙම ඉස්සරවම බාධක වෙලා තියෙන කාටද? එතකොට දැන් දාන දෙන එකේ බුදු පියාණන් වහන්සේ තරම් දාන දුන්න කවුරුත් නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේ තරම් ඖෂධ ඒ જાතියේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් බෙහෙත් කරපු එහෙම කවුරුත් නැහැ. හැබැයි අරක ඒ වෙනුවෙන් එල්ල කරපු එක. දැන් ගොඩාක් වෙලාවට මේ දහමක් අවබෝධ වෙච්ච කෙනෙක් පිනක් කරනවා නම් මේ ශාසනය උදෙසා මොන හරි කටයුත්තක් කරනවා නම් අදහස මොකද්ද? කොහොම හරි මේ නිවන් දකින්න පරිසරය හැදෙන්න කියන අදහස නේද? එහෙනම් ඒක කොහොම නිවනට බාධා වෙන්නේ? නිවන් දකින්න තවත් පරිසරය හැදිලා උපනිසිරය වෙනවා මිස තියෙන බාධකෙත් ගෙවිනවා මිස බාධා වෙන්නේ කොහොමද? දැන් බැලුවොත් එහෙම අපි වනහන්ඩ කටයුතු කරන්න යනවා. දැන් අපි බැලුවොත් එහෙම යන්නෙන් අපිට අවශ්‍ය කරන්නව පත්ේ පරිසරය හැදෙන්නේ නැත්තේ මොකක් නිසාද? සසර තියෙන අඩුපාඩුවක් ඉඳ නෙවෙයිද? දැන් සසර තියෙන අඩුපාඩුවක් ඉඳ තමයි මොකද කරන්නේ? දැන් අපිට එක එක වැඩ කටයුතු යෙදෙනවා, බණහලා කටයුතු කරගන්න යන්න හම්බෙන්නේ නැහැ. මොන හරි එදා දවසේ වෙන් කරලා කටයුතු කරලා කොහොම හරි යන්න හිතාගෙන ලෙඩක් අසනීපයක් හරි හැදිලා මොකද කරන්නේ? ඒකට මේ බාධා වෙලා එහෙම පරිසරය හැදෙන්නේ හොයල බැලුවොත් එහෙම මොකක් ඉඳද? දැන් සේන සම්පත්තිය ලැබෙන්න අවස්ථාව ඒ ඔක්කොමත් තියෙනවා. ඒ වුණාට අපිට ඕන ඕන වෙලාවට එහෙම ගිහලා එහෙම කටයුතු කරගන්න පුළුවන්ද? බෙන් බැලුවොත් එහෙම ගෙදර යම්කිසි කෙනෙක් ගෙදරක ජීවත් වෙලා කටයුතු කරගෙන ඉන්නවා. ඒ ගෙදරක ජීවත් වෙලා කටයුතු කරගෙන ඉන්නකොට මොකද කරන්නේ? ඒ දැන් ඔක්කොම එකම මට්ටම බණ අහලා අවබෝධය එහෙම තියෙනවද? එහෙම නැහෙනි. මොකද කරන්නේ? සමහරක් අය බණ අහන්න යනවට කැමතියි, සමහරක් අය කැමති නැහැ. කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙනවා, සසර පුණ්‍ය වාසනාවට අනුකූලව ඒ කායික අපහසුතාවයකුත් නැතු, කායික දුර්වලතාවෙල් ලා රෝගයක් එහෙම මට්ටමකුත් ගොඩක් නැතු, ඉතින් සාමාන්‍ය මට්ටමින් කටයුතු කරගන්න පුළුවන් පත්ේ පරිසරය හැදුනත් මොකද කරන්නේ? දැන් ඒ ටික හම්බෙන්නේ මොකක්ින්දද? දැන් හිතුවත් එහෙම අපිට ඕන වෙලාවට ගිහිල්ලා එහෙම කටයුතු කරගන්න පුළුවන්ද?
යන්තන් සෑහෙන දවසක් මහන්සිර මහන්සිර මොකද කරන්නේ? බොහොම මාරුවෙන් තම දවසක් දෙකක් හරි ඒකට යොදවලා කටයුතු කර ගන්න අවස්ථාව තියෙන්නේ. දැන් මොකක් අඩුපාඩුද? අර පුණ්‍ය වාසනාව අඩුපාඩු තමයි ඒ ජාතියව හැම වෙන්නේ. එහෙන් සමහරක් අය බණ අහලා යනවට ගෙවල් වල ඉතින් අනිත් අය කැමති නෑ. මොකද එක එක ප්‍රශ්න වෙනවා ඊට පස්සේ. මෙච්චර කාලයක් හැමදාම දැන් ඒගොල්ලෝ සතියකට සැරයක් ගියත් මොකද කියන්නේ? මෙච්චර කාල යන හැමදාම යන මොනවද මෙච්චර කාල ගිහිලා කරගත්තේ? දැන් ওই જાති වහන්න හම්බෙන්නේ මොකක් හින්දාද? ඉතින් සසර ඒ පුණ්‍ය වාසනාවෙන් අඩුපාඩු වලක හැටි තමයි ওই. එතන අපි කොහොමද කියන්නේ පින්ෙන් පූර්ණ වෙලා තියෙනවා කියලා. එහෙනම් පින්ෙන් පූර්ණ වෙලා තියෙනවා කියන්නේ ඉතින් පිනෙන් පූර්ණ නම් සියලු ආකාර ණයෙන් නිදහස් නේද? එන සියලු ආකාරේ එහෙම උතුමන් වහන්සේලා ණයෙන් නිදහස් නා. ණයෙන් නිදහස් වෙලා තියෙන්නේ අරිහතුන් වහන්සේනි. ණය නෑ කියන්නේ අරිහතුන් වහන්සේ. පිනෙන් පූර්ණ නම් උපරිම. එන අනේ එතෙන්ට ගියාට පස්සේ නම් පින් ඕනෙත් නෑ, පව් ඕනෙත් නෑ. මොකද කරන්නේ? ඉතින් උන්වහන්සේලා ලෝක සත්‍යය වෙනුවෙන් කළ යුතු යමක් ඇද්ද? පුණ්‍ය සංකාර උන්වහන්සේලාත් කරන, පුණ්‍ය අභිසංකාරය උන්වහන්සේලා කරන්නේ නැති. අරිහත්ත්වයටපත් උනත් පුණ්‍ය සංකාර කරනවා, පුණ්‍ය අභිසංකාර කරන්නේ නැති. එහෙනම් සංකාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ, සංකාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේ, සංකාර අනින්ජා වේද විඥාන අනින්ජා වේ. සංකාර යම් ස්වභාවයක් ගන්නොත් එන අවිද්‍යා සාගතව නම් අවිද්‍යාවත් කරගෙන නම් සංකාර උදා වුනි. අවිද්‍යා පත්‍යා සංකාර, සංකාර පත්‍යා විඥානං කියලා අන්න ඒකට අනුකූල මොකද කරන්නේ? අවිද්‍යා සහගතව හිතකුයි එතන ගොඩනගන්නේ. විඥාන පත්‍යා නාම රූපං කියලා එන නම්්‍යතාවයට අනුකූල රූපණේ වෙලා තියෙන මොනවාද? අවිද්‍යා සහගතවයි නාම රූපේ විඥානේ වැහැගන්නේ. නාම රූප පත්‍යා සලායතනං කියලා ඇහැ කන නාසය දිව කයමන ආයතන කරගන්න අවිද්‍යා සහගතව. සලායතන පත්‍යා පස්සෝ කියලා අන්නේ ස්පර්ශයක් කියන්නේ උතන සම්පස්සයක් ගොඩනගා ගන්න යා විද්‍යාසහගතවමයි. පස්සපච්චා වේදනා කියලා අන්නේ වින්දනයක් ලැබෙන අවිද්‍යාසහගතව. වේදනාපච්චා තණ්හා අන්න අවිද්‍යාසහගතවයි එතෙන්ට තණ්හා කරන්නේ. තණ්හාපච්චා උපාදානං අවිද්‍යාසහගතවයි උපාදාන කරන්නේ. උපාදානපච්චා භව අවිද්‍යාසහගතව බවක් තමයි හම්බෙන්නේ. භවපච්චා ජාති. එහෙනම් අවිද්‍යාසහගත ජාතිය තමයි එහෙම වුණොත් දෙන්නේ. යදන් ජාතියට උරුම ජරා මරණෙනවා. ජරා මරණෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒව මේ තස කේවලස්ස දුක්ඛ කන්දා සමුදයෝ හෝති. පහළ වුණා මොකද්ද? දුක්ඛ ස්කන්ධයක් අවිද්‍යාවේ වැඩපිළිවෙලෙන් නිසාම. එන අවිද්‍යාවේ වැඩපිළිවෙලෙන් හම්බුනේ මොකද්ද? දුක්ඛ ස්කන්ධයන්නි. එන සංකත සකස් කරගත් එක මොකද්ද? අවිද්‍යාවේ වැඩපිළිවෙලෙන් හදාගත්ත මොකද්ද? දුක්ඛ ස්කන්ධය. එන අතීතයේ සිහි කරලා බැලුවොත් මොකද කරලා තියෙන්නේ? අතීතයේ දුක්ඛස්කන්ධයක් ගොඩනැගුවා නම් ඒ මොකයි නිසාද? මෙන්න මේ හේතුන්ගෙන් ගොඩනැගිච්ච නිසාම තමයි අතීතයේ දුක්ඛස්කන්ධය. එන අතීතයේ දුක්ඛස්ක අතීතයේ ඒ හොඳයි වටිනවයි නිච්ච හැටියට සුඛ හැටියට අත් හැටියට සිහි කරන්නේ කොයි මොහොතේද? වර්තමානයේ සිහි කරන්නා මොහොතෙන් මොකද කරන්නේ? අතීතයේ ආස්වාද හැටියට නිච්ච හැටියට සුඛ හැටියට අත් හැටියට සිහි කරන්න ගියොත් එන ඒක නෑනි කියන මානසිකත්වය නිසා මොකද කරන්නේ? වටනාකම දීලා ඒ වටනාකම හිත අත්හැරලා නැත්තම් එහෙම මොකද කරන්නේ? අතීතයේ ගැන හිත හිතා දුක් වෙනවා. අනාගතයේ ගැන හිත හිතා දුක් වෙනවා. ආවේ නැති අනාගතයේ ගැන කොච්චර ඉන්නවද? අරව කරගන්න තියෙනවා, මේව කරගන්න තියෙනවා, බලාපොරොත්තු සහගතව ආවේ නැති අනාගතයේ වෙනුවෙන් දුක් වෙනවා. එන අතීතයේ දුක ගැනත් දෙනවා. අනාගතයේ මොකක්ින්දද? අනාගතේ හිතෙන් අත්හැරලා නැත්නම් අනාගතේ හින්දා දුක් වෙනවා. එහෙනම් ඔය දෙකම ඔක්කොම කරනා ගන්නේ වර්තමානයේ මොහොතක් මොහොතක් ගානේ මොකද කරන්නේ? මොහොතක් මොහොතක් ගානේ වෙන්න මේවා නිත්‍යයි සුඛයි අත්තයි කී කී ආස්වාද හැටියට අරගෙන කටයුතු කරගන්න ගියොත් නම් මොකද වෙන්නේ? ඒ මොහොතක් මොහොතක් කියන්නේ මොහොත මොහොත ගානේ එකතු වෙච්ච සම්පින්දණයකින් තමයි. එහෙනම්
අන්නේ රූප මාත්‍ර ගොඩක එකතුවක් තමයි අපිට ආරමුණු වෙන්නේ. එහෙනම් අන්නේ රූප මාත්‍ර ගොඩක එකතුවකට තමයි අපි බැඳෙන්නේ, රූපස්කන්ධයටයි බැඳෙන්නේ, රූපයට නෙවෙයි. එහෙනම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඤ්ඤාණ මේ ඇහැ පුරේ ජාතයි. එහෙනම් රූපයත් පුරේ ජාතයි, ඇහැයි රූපයයි දෙක එකතු කරලා ගොඩනගා ගන්නව චක්කු විඤ්ඤාණේ පච්චේ ජාතයි පසුව පහළ වෙන්නේ. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණ. එහෙනම් මනසට ධර්මයා ඊළඟට මොකද කරන්නේ? අරමුණු වෙන්න ඕනේ. දැනීමක් පහළ වෙන්න නම්, වින්දනයක් එන්න නම් මොකක් වෙන්න ඕනේද? දැන් ඇහැට රූපය ඝට්ටනේ වීමක් වෙන්න ඕනේ. එහෙනම් ඝට්ටනේ වීමක් උනේ නැත්තම් එහෙම, එහෙනම් වින්දනයක් හට ගන්න පුළුවන්ද? රූප දෙකක රූපාකාර දෙක ඝට්ටනේ වීමක් උනේ නැත්තම් වින්දනයක් හට ගන්න විදියක් නැහැ නේ. හැබැයි ඔය රූප කිව්වට රූප මාත්‍රේ නෙමෙයි, මාත්‍රේ නෙමෙයි අපිට ගෝචර අර රූපස්කන්ධ. එහෙනම් රූපස්කන්ධ දෙකක එකතුවක් නිසා තමයි ඝට්ටනේ වීමක් ඇති වෙන්නේ. ඒක මුල් කරගනිමි. වින්දනයක් ඇති වෙනවා. අන්නේ වින්දනය අර ප්‍රියමනාපතාවේ මුල් කරගනිමින් සුවසහගතව ගන්නවා නම් අන්න ඒක වේදනා උපාදාන කරගන්නවා. ඒ හරි වටනා එකක් කියලා අරගෙන ඒක උපාදාන කරගන්නවා. වේදනාව දැනීම වින්දනේ, රූප වේදනා සංඥා. එතකොට මේ හැඩයක් මේම කියලා පාටක් හැඩය, රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ සංඥා, මේ මොනව හරි සංඥාවක් මුල් කරගෙන මොකද කරන්නේ? අන්න ඒක වටනා එකක් කියලා උපාදාන කරගන්නවා. සංඥා උපාදාන කරනවා. ඒ සඳහා හිතනවා, කියනවා, කරනවා. මේ හිතන කියන කරන යමක් ඇද්ද අන්නේකට සංකාර කියනවා. එතකොට සංකාර උපාදාන කරගන්නවා. ඒකට අනුකූලව බැහැගන්න හිතක් තියෙනවා විඥානේ. එහෙනම් විඥානේ උපාදාන කරනවා. එහෙනම් රූප උපාදාන නම් වේදනා උපාදාන නම් සංඥා උපාදාන නම් සංකාර උපාදාන නම් විඥාන උපාදාන නම් මොකද්ද ගොඩනගලා තියෙන්නේ? ලෝකේ ගොඩනගලානේ. අය මතු දැන් ඉවර කරන්න පුළුවන්ද? ඉවර යන්නේ හරියට ඉවර කරන්න බෑනේ ඉන්නම්. ඔය ටික කරනකම් ඉවර යන්නේ නැහැ තමා. මාත්‍රේ හොයාගෙන ගිහිල්ලා බැඳිනව නෙවෙයි, බැඳෙන්න තැනයි. බැඳෙන්න හේතු වෙන්නේ කොහෙද? අන්නේ හේතුව බලලා ඒක නිරෝධ කරන්නේ. බැඳෙන්න හේතුව කරන යන්නේ ඒක නිරෝධ කරන්නේ. බැඳෙන්න හේතුව කරන මේ ඉඳ හදන්නේ ඒක නිරෝධ කරන්නේ. බැඳෙන්න හේතුව කරන වටපිට බලන් හදන්නේ ඒක නිරෝධ කරන්නේ. එන ආස්වාද සාගතව නිච්ච හැඩියට, සුඛ හැඩියට, අත් හැඩියට අරගෙන බැඳෙන හේතුවක් නම් කරන්නේ මනාසියෙන් ඉඳලා මොකද කරන්නේ? අන්න ඒකයි අයින් කරන්න කිව්වේ. නැතුව මේ යන්නේ වනවත්තන්ව වර්තමානයේ ඔක්කොම යනවා කිකේ ඔය ජාතිව කරන්න යන්නේ එහෙම එපා. ඒ මොහොතේ ප්‍රඥාවෙන් තෝරගෙන යථාර්ථය වෙනෙහි කරලා කටයුතු කරගන්න. යථාර්ථයට අනුකූලව කටයුතු කරගත්තොත් නම් මොකද කරන්නේ? ප්‍රශ්නයක් නැතුව නිවන් දකින්න පුළුවන්. නැතුව නිවන් දකින්න ගිහිල්ලා ඔක වරද්දගෙන එක එක ප්‍රශ්න තමයි හදාගන්න වෙන්නේ. ප්‍රඥාවෙන් විමර්ශනය කරලා කටයුතු කරගත්තේ නැත්තම්. දැන් ඔය චිත්ත වීතියක අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්ව ඇහෙන් ආවොත් පංචද්වාර ආවර්ජන, චක්කු විඥාන සම්පටිච්ඡේන සම්තිරණ වොත්තපෙන කියලා චිත්තක්ෂණ 8යි. ජවන 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 කියලා 7යි 8යි 7යි 15යි. අරමුණු පැහැදිලි අපැහැදිලි තාවේ මුල් කරගනිමින් භවංග හෝ තදාරම්මන දෙකක් ගිහිල්ලා මේ වීති අවසන් වෙනවා. ඒක චිත්ත නියමයා. ඒ කියන්නේ චිත්තක්ෂණ 17කින් එකක් හරි අඩුව යන්නේ. අපි දැන් උදාහරණයක් ගත්තොත් රිදී වලට රිදී එහෙකුයි, තවත් රිදී මොනවා හරි ඒ දෙකක් එකට ඝට්ටනය කරොත් අන්න ඒකේ රිදී වලකින් පිට වෙන කම්පන වාර ගානක් තියෙනවා. දැන් අපි ඒක හිමීට තට්ටු කරොත් කම්පන වාර ගාන එකයි. හැබැයි හිමීට තමයි සද්ද ඇහෙන්නේ. හයියෙන් තට්ටු කරොත් මොකද කරන්නේ? හයියෙන් වදිනවා. කම්පන වාර ගාන එකමයි. අන්න ඒ වගේ. මෙම් ඇහැගේ රූපය අරමුණු කරගන්නකොට එතකොට
ඔන්න ඕක ගිහිල්ල හෘදේ වස්තු ඇසුරු කරගෙන වස්තු රූපේ මස්ලේ කයේ නෙමෙයි ඔය කර්මජ කයත් එක්ක සම්බන්ධ ඔය වස්තු රූපේ. වස්තු රූපේ කම්පණය වෙනවා. එතකොට වස්තු රූපේ කම්පණය තමයි දාහත්තතාව වස්තු රූපේ කම්පණය වෙනවා. ඒ වෙලාවේ. එතකොට ඔන්න ඒකේ තමයි අර කර්ම ශක්තිය ගොඩනගන්නේ ජවන් සිත්වල. ඔය පළවෙනි වීතියේ පංචද්වාර වීතියන්නේ. දැන් ඇහැ කන නාසය දිව කය හරහාවත් පංචද්වාර වෙනවා. නමුත් දැන් ඔය කෝකෙන් ආවත් ඇහෙන් වේවා කනෙන් වේවා නාසයෙන් වේවා දිවෙන් වේවා කයින් වේවා ඔය කෝකෙන් ආවත් ඊට පස්සේ ඇතුල් කරනවා මනසට ඇතුල් කරනවා. එතකොට මනසින් යනවා අනුබද්ධ ආධාරක චිත්ත වීති. අනුබද්ධ ආධාරක පළවෙනි චිත්ත වීති. අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාර ආවර්ජන මනෝ විඥාන සම්පරිච්ඡන සම්තිරණ වොත්තපෙන කියලා චිත්තස්සරණටයි. ඒකේ ජවන 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 කියලා හතයි. අටයි හතයි පහළවයි. භවාංග දෙකක් හෝ තදාරම්මදේ මුලින් ගත්තා වූ අරමුණත් එක මොකද කරන්නේ? අන්නේ වීතිය ගිහිල්ලා අවසාන වෙනවා. හැබැයි ඕකෙන් තාම මොකද්ද රූපේ කවුද ඒව මෙව මොකුත් අඳුරගන්න මට්ටමක්වත් නැහැ. එච්චර මට්ටමට ඕක ගිහිල්ලා නැහැ. ඒකෙන් ආසේවනේ ලැබෙනවා ඊළඟ වීතියට. ඒකත් අනුබද්ධ ආධාරක මනෝද්වාර දෙවෙනි වීතිය. ඒ කියන්නේ පංචද්වාර වීතියත් එක ගත්තොත් තුන්වෙනි එක. අන්න ඒකෙදි තමයි ඊළඟට තව එච්චර දුරට ගිහිල්ලා නැහැ. තව හිතන්නවත් ශක්තියක් නැහැ. මොකද්ද කියලා. ඕකෙදි අනුබද්ධ ආධාරක ඒ කියන්නේ මනෝද්වාර දෙවෙනි එක. අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාර ආවර්ජන මනෝ විඥාන සම්පරිච්ඡේන සම්තිරණ මොත්තපෙන කියලා චිත්තස්සන අටයි. ඒකේ තර වගේම ජවන හතක් යන. ඒක භවංග ආර මුලින් ගත්තා වූ අරමුණත් එක එහෙම ගිහිල්ලා චිත්තස්සන 17ක් ගිහිල්ලා ඒ වීතිය අවසන් වෙනවා. දැන් ඔය එහෙකට පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හතරක් යනවා. එකකට පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හතරක් යනවා. හේතු පරිසම්පාදේ පත්‍ය පරිසම්පාදේ අන්නමන පරිසම්පාදේ සම්ප්‍රයුක්ත පරිසම්පාදේ කියන පරිසම්පාද ක්‍රියාවලිය හතරක් යනවා. එතකොට චිත්ත වීති හතරට එකින් එකට ආසේවණිය ලැබෙනවා. ආසේනිය ලැබෙමින් එහෙම යනකොට තව 16 ආකාරයක ඊළඟ වීති එනකොට. එතකොට අනේක අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාර ආවර්ජනය කියන්නේ ඔය පංචද්වාරිකත් එක නම් හතරවෙනි වීතිය මනෝද්වාර තුන්වෙනි වීතිය. ඔන්න ඕකේදී තමයි. පළවෙනි ජවනේ. දෙවෙනි ජවනේ. හිතන්නවත් ශක්තියක් ආව නැහැ. තුන්වෙනි ජවනේ දෙනකොට හිතන්නේ ශක්තියක් ගොඩනගෙන. මනෝ සංකාරයක් ගොඩනගන්න මට්ටමට ශක්තියක් ගොඩනගෙන. හතරවෙනි ජවනේ දෙනකොට වචී සංකාරයක් ගොඩනගන්න ශක්තියක් ගොඩනගෙන. පස්වෙනි ජවනේ මුක්‍රියා ශක්තියක් ගොඩනගන. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි ගින්දරත් මොන හරි ගිනි ලිප හරි වේවා මොන හරි ගිනි තියලා ඒක නිමුවාට පස්සේ මොකද කරන්නේ? රසනේ තියෙනවා වගේ. මොකද කරන්නේ? අන්න තව මේ ජවන් දෙකක් තියෙනවා. ඕක තමයි අර මේ කාලේ වටලෝගෙන තියෙන්නේ. චුති පරිසන්ධියයි 14 වෙනි චිත්තක්ෂණයේ චුති පාලස්සෙනික පරිසන්දි චුතියයි පරිසන්දේ අතරක් නැහැ කියලා. ඒ චුතියයි පරිසන්දේ අතරක් නැහැ කියව එකට චුති චිත්තයයි පරිසන්දි චිත්තයයි දාගෙන මොකද කරන්නේ? චුතියයි පරිසන්දේ අතරක් නැහැ කියන එක ගන්ධබ්බේකුත් නැහැ කියන ගානට හදාගෙන තියෙන මේ කාලේ තමයි. හරි ඉතින් 14 වෙනි චිත්තක්ෂණේ දුටි පාලස්සෙනික චිත්තක්ෂණේ පරිසන්දි චුතියයි පරිසන්දේ අතරක් නැහැ කියන්නේ ඒක වෙන කතාවක්. මේක වෙන කතාවක්. දෙක එකට ගැලපුවාට පස්සේ මොකද කරන්නේ? එහෙම එක තමයි. ওই ජවන ශක්තිය තමයි ගොඩනගන්නේ. ওই පළවෙනි ඊට පස්සේ මනෝ දැවෝකි ගොඩනගපු ওই ජවන් වලගේ ශක්තිය පළවෙනි ජවනි ශක්තිය මේ අත්භවයේදී විපාක දෙනවා. ඒව තමයි ওই ditthya dhamma vedaniya වාසේ ওই මේකෙදි කරපු ඒවම විපාක දෙනවා කියලා සමහරක් වෙලාවට කියන්නේ. ඒ ditthya dhamma vedaniya වාසේ විපාක දෙන කර්මයක් ඇතනම් ඒව මෙලවදී විපාක දෙනවා. ඊළඟ ආත්භවයේ විපාක දෙනවනම්
ඒ තමයි අර බලයක් අඩුම ශක්තියක් ගොඩනගපු ජවනි ශක්තිය තමයි පළවෙනි ජවනි ශක්තිය මේ අත්භවයේ විපාක දෙනවා. නැත්නම් ඒක අහෝසි කර්මයක් වෙනවා. ශක්තියක් ඊළඟ අත්භවයට ගෙනියන්න තරම් ඒකේ ශක්තියක් නැහැ, ඒක අහෝසි වෙලා යනවා. විපාක දුන්නොත් හරි නැත්නම් අහෝසි කර්මයක් වෙනවා. ඊළඟ බලයක් අඩුම ශක්තිය ගොඩනගන එක තමයි හත්වෙනි ජවනි ශක්තිය. ඒක උපපජ්ජ වේදනීය වශයෙන් ඊළඟ අත්භවයේදී විපාක දෙනවා. තුන්වෙනි එකට ගෙනියන්න තරම් ශක්තියක් නැහැ. අපරාපරිය වේදනීය වශයෙන් එනවා. සාසරේ කොහේ හරි ගිහිල්ලා විපාක දෙනේවා. ඒ තමයි මැද පහේ බලවත් පහේ ශක්තිය එමය. එන් ජවන වලින් තමයි කර්ම ශක්තිය ගොඩනගන්නේ. එතකොට අරිහතුන් වහන්සේගෙත් ওই විදිහෙම ওই චිත්තක්ෂණ 17ක චිත්ත වීති යනකොට උන්වහන්සේගේ ජවන ශක්තිය ඒවයි කර්ම ශක්තිය ගොඩනගන්නේ නැහැ. ඒවා ජවන පුහු වෙනවා. බලන්න අහන්න සුවඳ වටිනවා සාරයි කියන අදහස ඒවගේ ගොඩනගන්නේ නැහැ. අර ජවන සිත් ගොඩනේ ගුණ වුණාට උන්වහන්සේගේ බලාපොරොත්තු වන්නේ අවිද්‍යා සාගතව ඉන්න ඕනේ. එහෙම බලාපොරොත්තු වන්නේ ඒ හින්දා උන්වහන්සේගේ ජවන යනකොට ඒ කර්මයේ ශක්තියක් නැවත උපාදානය කරන්නේ නැති නිසා උපාදාන නිරෝධයෙන් භව නිරෝධය, භව නිරෝධයෙන් ජාති නිරෝධය, ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒව මේ තේසානම් ධම්මානම් නිරෝධ හෝති. උන්වහන්සේගේ ජාතියක් නැහැ. එහෙනම් ජාතිය නැති තැන ජරාවක් මරණයක් එන්නේ විදියක් නැහැ. එහෙනම් ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධයි. ජරා මරණ නිරෝධන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒව මේ තේසානම් ධම්මානම් නිරෝධ හෝති. ওই නිරෝධ ධර්මී. උන්වහන්සේලාට අන්නේ ඒ මාර්ග අනුගමනය කරොත් නිවන් දකින්න. මින් ජවනවලගේ ශක්තියෙන් තමයි සසරේ ගමන යන්නේ. සසරේ ගමන නවතිනවා. ජවන ගොඩනගාගත්තේ නැත්තම්. ඒ කියන්නේ ජවනවලෙන් ඒ ඉන්නක ශක්තියක් ගොඩනැගුවේ නැත්තම් මොකද කරන්නේ? ඉන්නනම් ජවනේ තමයි. ඉන්නනම් ජවයක් ශක්තියක් ගොඩනගන්න ඕනේ. ඉන්නේ කනිච්ච වෙන හැටි, දුක් වෙන හැටි, අනත්ත වෙන හැටි අවබෝධ වුණාට පස්සේ මොකද ඉඳලා මොනව කරන්නද? ඉන්න කරන හරියන්නේ නැහැ. ඉන්නකම් කරන්න වෙනවාද ඉතින් මොනවා කරන්නද? නොකර බැරි හින්දා කරනවා. ආය උපාදාන කරගන්න බලාපොරොත්තු වෙන්නේ. කරන්න ඉන්නවා කියන එකක් නැහැ. දැන් බැලුවත් එහේ දේවපුත්‍ර මාර කියන්නේ. එයා දේවත්වයේ තමයි ඉන්නේ. ඕ. ඒ කියන්නේ දේවත්වයේ කාම ලෝකයේ තියෙන දිව්‍ය තලවල ගිහෙළම එකේ. ඒ කියන්නේ වසවර්ති මාර කියන්නේ. කාම ලෝකේ තියෙන සුගති ලෝකේ ඉහළම තලයේ තමයි ඒ දේවපුත්‍ර මාර කියන්නේ වසවර්ති මාර. ඔව් ඒකේ නයි ඉන්නේ පරිනිම්මිත වසවර්ති. ඒ කියන්නේ ඒකේ හිතෙනකොට නිර්මාණී වෙනවා. මොනාද හිතන්නේ? හිතෙනකොට ලැබෙනවා. හිතට අදහසක් එනකොටම ලැබිලා ඉවරයි. ඒකනේ දැන් මාර්දිවිය පුත්‍රයා නිවන් දකින්නට කැමැති. වෙන මොකුත් ප්‍රශ්නයක් නෙවෙයි. එයාට එහෙම ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ. ලැබෙනවා. එයා දැන් අපි අදත් ඉන්නවා. මොන හරි කරනකොට හොයලා බලලා මොකද කරන්නේ? දැන් මොන හරි කාට හරි මොන හරි අඩුපාඩුවක් තියෙනවා. එයා හිතනවත් කලින් හොයලා බලලා යංග සම්පූර්ණ සියල්ල කරලා දෙනවා. ඒ જાතියක ප්‍රතිඵලයක් තමයි මාර විදිහට ඔක්කොම අංග සම්පූර්ණ හොය හොය බල බලා මොකද කරන්නේ. දැන් ඒ කෙනාට අඩුවක් වෙන්න කාටවත් අඩුවක් වෙන්න තියන්නේ නැතුව මොන හරි මෙතෙන්ට අඩුයි කියලා තේරුණොත් එයා මොකද කරන්නේ? එයාම හොයාගෙන ගිහිල්ලා එයාම ගෙනල්ලා එහෙම පූජා කරලා හරි එහෙම දීලා එහෙම කටයුතු කරපු කෙනෙක් තමයි. එහෙම ඒ දිව්‍ය ලෝකේ යන්නේ. එයාට ඉතින් මේකේ අඩුපාඩුවක් තේරෙන්නේ නැහැ. ඉතින් අඩුපාඩුවක් තේරෙන්නේ නැති හින්දා එයා මොකද කියන්නේ? මේ නිවන් දකින්න. නිවන් දකින්නවා කියන්නේ ඒගොල්ලෝ ආත්මේ නැති කර ගන්නවා කියන අදහසයි ඔය තියෙන්නේ. මේ ඒගොල්ලෝ දැන් බුදු පියාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙනකොට බාධා කරන්නේ මොකක් නිසාද? මේ සක්විති රජකම ගන්න පුළුවන්කම තියෙද්දි ඇයි ඒක ගන්න නැතුව මේ ආත්මේ නැති කරගන්නේ? නැත්තම් මේ පින් කරලා මව වගේ වෙන්නේ. එහෙම කියනවා. දැන් දෙවියෝ
පින්කරන එකට අකමැති නෑ. හැබැයි නිවන් දකින්න එකට අකමැති. දැන් මේ කාලෙත් එක එක්කෙනා කියනවා එක එක්කෙනාට මාර බලපෑම අරක මේක කිය. එහෙම මාර බලපෑම් එන්න දෙයක් නැහැ. කොහොමත් ඉන්නේ මාරයාගේ ලෝකේ තමයි. අය අමුතුකින් බලපෑම් කරන්න දෙයක් නැහැ. ආද අවංකවම නිවන් දකින්න කටයුතු කරනවා නම් ඒ ඇයිට තමයි එහෙම වෙන්නේ. තව සමහර කාලෙ ලෙඩ රෝගයක් මොන හරි අසනීපයක් ආව මාර බලපෑමක් දන්නේ විද්‍යාකාරයව කියනවා. එහෙම මේ සාමාන්‍ය මට්ටමේ වට එන්නේ නැහැ. අවංකවම නිවන් දකින්න කටයුතු කරනවා නම් මුදු පියාණන් හන්දේට විශේෂ පාරමිතාවක් තියෙනවා නේ. උන්වහන්සේලාට නම් එහෙම මාර පාස්තික බලවේග ඇවිල්ලා එහෙම කටයුතු කරන අවස්ථා තියෙනවා. අනිත් අයට ඉතින් එන්න දෙයක් නැහැ නේ. කොහේ හරි මාර එකක් හොයාගෙන ඉන්න ගමන් ඉන්නේ. මේ මාරයට ඇවිල්ලා අමුතුන් කරන්න එකක් තියෙනවා. අවංකවම කොහොම හරි කටයුතු කරලා මේ සියලු දුකෙන් නිදිලා නිවන් දකින්න කටයුතු කර ගන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් ඉඳ ඒ දෙහිම කටයුතු කර ගන්න යනවා නේ. එයාට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැතුව මේ හැම කෙනාටම එහෙමනේ නෑ ඉතින්. මොනාරි ප්‍රශ්නේ ආවුනහම මාර බලපෑමක් දන්නේ ඔය જાතිය ඔය. ඉතින් එක එක්කෙනාගේ අදහස් තමයි ඉතින්. එච්චර ඔය දෙවිවරු එහෙම එන්න දෙයක් නෑ. කවුරු හරි ඔය අමනුස්සයෙක් ඇවිල්ලත් මේ රවට්ටලා දාන්න පුළුවන් කිය අර මාරයම කොටද. එහෙම මාර බලපෑම් එන්නේ අර වගේ මහ විශේෂ එහෙම තියෙනකොට. අනිත් අයටත් එක එක මට්ටම් වලින් එහෙම තියෙනවා මිස එහෙම ලොකුවට එහෙම නෑ. අවංකෝ නිවන් දකින්නවා නම් තමයි මොකද අවංකෝ නිවන් දකින්න මග පාදගෙන කටයුතු කර ගන්න ඕන. එහෙම නම් තමයි බොයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැත්නම් එහෙම නිවන් දකින්න අදහසක් නැත්නම් එහෙම පින් කරනවට ඒකට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් නිවන් දකින්න කටයුතු කර ගන්නවා නම් තමයි ඒගොල්ලොන්ට තියෙන එකම ප්‍රශ්නේ. ඇයි ආත්මේ නැති කරගන්නේ? මේ පින් කරලා අපි වගේ වෙන්නකෝ. එයාලගේ අදහස ඕකයි. බෝසතාන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න දෙන්නේ නැතුව බාධා කරන්නේ මොකකින්දද? දැන් බැලුවොත් එහෙම. දැන් ඒගොල්ලෝන්ගේ අදහස මොකද්ද? දැන් අම්මා තාත්තා බැලුවොත් එහෙම සැනසෙල්ලෙන් ජීවිතේ ගත කරගෙන ඉන්නවා. දැන් දරුවෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? දරුවෝ ඉන්නවා. ඒ අයගෙන් අහක් වෙලා යන්න හදනවා. මොකද හිතන්නේ? දැන් ඒකට කැමති නෑනේ. දැන් මාර්යාගේ අදහස උන්වයාගේ අනුකම්පා අදහසක් තියෙන්නේ. මාර්යා මේ තරහට එනව නෙමෙයි. දැන් මේ කාලේ තමයි අර මාරයේ චිත්‍රාන්දිනකොට විවිධාකාරයෙන් ඇඳලා එහෙම පෙන්නන්නේ ඉතින්. දැන් නැති නිසා එහෙම පව් කරලා ගිය කෙනෙක් නෙමෙයි මාර දිව්‍ය පුත්‍ර කියන්නේ. පින් කරලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි නිවන් දකින්න අයට විරුද්ධව කටයුතු කරන්න ගිහිල්ලා අපාගතත් වෙනවා. ඒ පුණ්‍යපාකයට ගියාට සමහරක් වෙලාවට නිවන් දකින්න ආර්ය උතුමන් වහන්සේලා ඉන්න කාර්යයක සමහරක් වෙලාවට උන්වහන්සේලාට මොන හරි කරන්න ගිහිල්ලා අර ඔක්කොමත් පිළිලා අපාගතත් වෙනවා. මච්චු මාර කියන්නේ මැරෙනවා. මච්චු මාර වුණොත් මැරෙනවා. ඒක මිදුනොත් තමයි ඒක පරාජය කරાવીන්නේ. ඉතින් ඒගොල්ලෝගේ අදහස තියෙන්නේ නිවන් දකින්න මේ නිවන් දකින්න එපා ලෝකෙ ඉන්න කියන එක. ඉඳලා කටයුතු කරගන්න. පින් කරලා එතෙන්ට එන්න. ඇයෝ ආත්මේ නැති කරගන්නේ? ඉතින් බුදු පියාණන් හන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කරන්න තියෙන ඔක්කොම බාධා කරලා බැලුවා. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් නොවෙන්න විදිහට වළක්වලා කටයුතු කරන්න බැලුවා. බැරුව ගියා. ඔක්කොම පරාජය කරලා උන්වහන්සේ මාර පරාජය කරලා ජයග්‍රහණය ලැබුවා. බුද්ධත්වයේ ලැබුවා. ඊට පස්සේ ඇවිල්ලා ආරාධනා කරනවා, ස්වාමීන් දැන් එහෙනම් හරිනේ, දැන් පිරිනුවම් පාන්න කියලා. එද බුදු පියාණන් වහන්සේ පෙන්නනවා, මාගේ ශ්‍රාවකයෝ අධර්මයක් දුටතැන ධර්මයෙන් කරුණු පෙන්ව අධර්මයේ යටපත් කර ධර්මයේ නගා සිටවන්න දක්ෂ වෙනතුරු මාගේ පිරිනුවම් පෑම් බලාපොරොත්තු වෙන්න එපා මාරේ කියන. එදොර බැලුවාම පෙන්නනවානේ. එද දැන් මොකද ආත්මේ නැති කරගන්නට කැමති නෑ.
එක්තර අවස්ථාවකදී බුදුපියාණන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ බොහොම අධික කායික වේදනාවකින් දුක් විඳ විඳා ඉන්නවා. බුදුපියාණන් වහන්සේ කියනවා මැරෙන්න මොහොතක් තියා හරි මේ ගෝතික මේ ධර්මාවබෝධය ලැබලා මේ සසර ගමනම කෙලවර කරලා තමයි පිරුවන් පාන්නේ කියලා. දැන් ඒකාන්තෙන් දන්නවා බුද්ධ වචනයක් අය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්නත් බැහැ. ඒ හින්දා ගෝතික හාමුදුරුවෝ වේදනාව ඉන්න බැරි හින්දා උහුලගන්න බැරි හින්දා උන්වහන්සේගේ ජීවිතේ විනාශ කර ගන්න හදනවා. එතකොට මාරදිව්‍ය පුත්‍රයා ගිහිල්ලා බුදුපියාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් අනුවණ ක්‍රියාවක් කරනවා කියනවා. මාගේ ශ්‍රාවක අනුවණ ක්‍රියා කරන්නේ නැහැ කියනවා. එතකොට උන්වහන්සේතුනි එහෙම අර මේ මනුෂ්‍ය ජීවිතයත් ඉවර වෙනත් එකම පින්වම් පානවා. ඒ අරිහත්ත්වයට පත් වෙනවා ඒ මොහොතේදී. මැරෙන්න මොහොතක් තියා හරි. ඒක වෙනස් වෙන්නේ නැහැ ඉතින්. ඉතින් මායя කැමති නැත්තේ ඕකට. නිවන් දැකිනවට විතරයි කැමති නැත්තේ. පින් කරලා ඒ ලෞකික වන්නාව මට්ටමේ සැප විපාක විඳගෙන ඉන්නව නම් කමන්නේ. ඔව් ඉතින් උදව් තමයි ඉතින්. උදව් කියන්නේ ඉතින් මායяගේ කියන්නේ කොහොමත් ඉන්නේ. ඉතින් නිවන් දැකින්න යනකොට විතරයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක බුදු පියාණන් හන්දේට පිරිනුවම් පාන්න. 3 මාසයකට කලින් ගිහිල්ලා ආරාධනා කරනවා. ආභව. ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ දැන් එදා පෙරොන්දුවක් වුණානේ අධර්මයක් දුරට යන ධර්මයෙන් කරුණු පෙන්වන අධර්මයේ යටපත් කර ධර්මයේ නගා සිටවන්නේ දක්ෂ වෙනතුරු පිරිනුවම් පෑම් බලාපොරොත්තු වෙන්න එපා කිව්වනේ. එදා දැන් ඒ වෙච්ච පොරොන්දුව හරි නේද? දැන් පිරිනුවම් පාන්නේ. ඔය වෙලා ඔය ආරාධනා කරන වෙලාවේ තමයි අර ආනන්ද හාමුදුරුවන්ට මොකද බුදු පියාණන් වහන්සේ යමක් කරලා ඉවර නැහැ ඉන්න බලාපොරොත්තුවා එහෙම නැහැ. කවුරු හරි ඉල්ලීමක් කරොත් සමහරක් වෙලාවට අනිත් අය ඉල්ලීමක් කරාට හරියන්නේ මොන හරි එහෙම සසර ගනුදෙනුක සම්බන්ධතාවයක් තියෙන එහෙම පාරමිතාවක් පුරාගෙන ආගු උපස්ථායක වශයෙන් ඇවිල්ලා තියෙන පාරමිතාවක් එක්ක උන්වහන්සේ ඉල්ලීමක් කරොත් එහෙම වැඩේ ඉන්නවා. ඉතින් බුදු සතරේදී පාද වල්ලා තියෙනවා නම් කල්පයක් කපක් හෝ ඊට වැඩි කාලයක් වැඩ ඉන්නත් පුළුවන්. දැන් ඉසිවරු වගේ නම් ඒ අයගේ වැඩ ඉන්න මේ වැඩ ඉන්න මේගොල්ලන් ගින්ද බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේලාට අරියතුන් වහන්සේලාට එහෙම ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ආපු කාරණාව කරලා ඉවරන අර කියනවා අර ගැරණි කුණා කරේ දාගත්තාම ඕක හක් කරන්නේ කොයි වෙලේද? අන්න ඒ වගේ මේ කය තියෙනකම් මහ වේසත් දුකක් ඉතින් මොකද කරන්නේ? අන්න ඒ වගේ මේකේ නිදහස් වෙන උපරිම නිවනින් පූර්ණේ වෙන්නේ පිරිනුවම් පාපු දවසටයි. එහෙන් සෝපදිසේ සිද්ධි දකිනම අනුපදිසේස වෙන්නේ පිරිනුවම් පෑවහම. අවිද්‍යා සාගතව ගොඩනගාගත්ත මේ කය මුල් කර ගනිමින් මොකද කරන්නේ? ඒ විපාකස්කන්ධේ දුක්ඛස්කන්ධේ මට්ටම ඉතින් මේ කය තියෙනකම් තියෙනවා. ඉන් මේකෙන් සියල්ලෙන්ගේ නිදහස් වුණාට ඒ සියලු උපාදානස්කන්ධේ කෙලවර කරලා පින්වම් පානවා. පින්වම් පෑවට පස්සේ ඇහැකින් කනකින් නාසයකින් දිවකින් කයකින් මනකින් පණවන්න විදිහක් නැහැ. ඉන් ඇහැ කන නාසය දිවම් කයම් මනක් හටගත්තොත් තමයි දුක පණවන්න පුළුවන්. එහෙනම් ඇහැ පණවන්න නැත්නම් ඇහැ කන නාසය දිව කය මන නිරෝධ වෙලා නම් එහෙම. උන්වහන්සේලාට දුක් විඳිනවා කියන්නේ විදියක් නැහැ. සත්වෙක් කියලා පණවන්නත් බෑ. සත්වත්වයේ ඉක්මෙවුවා. එතකොට අන්න උන්වහන්සේලා නිවන පූර්ණයි. ඉතින් නිවනේ පූර්ණ වුණාම පරිනිර්වාණි. උන්වහන්සේලා පිරිනිවන් පෑවා. බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතින්. එයින් ජයෝ මුනින් දාස සුබෝදි මූලේ. එතකොට මේ ජයසිරිමා බෝධීන් වහන්සේ පහළ වෙන්නේ පාරමිතා ශක්තියෙන්මයි. ඉතින් අන්නේ ජය මුනින් දස්ස සුබෝධි මුලි. අවෝසි මාරස්ස පරාජයෝ. බෝ මැඩදී. ඔක්කොම මොනා කරාද? ලෝකයේ පැවැත්මක් සාගතව. උපාදාන කරගන්නේවා සියල්ල අහෝසි කරා. ඒ කියන්නේ අහෝසි කර්ම අහෝසි කරා. එදි
අහෝ ඔක්කෝම අහෝසි කරල මොකද කරන්නේ? අහෝසි මාරස පරාජයෝහි. එන ඒ කර්ම ශක්ති ඔක්කෝම අහෝසි කරල මොකද කරන්නේ? මාර පරාජය කරා. නසු බෝධිමුලි අහෝසි මාරස පරාජයෝ. උග්ගෝස යුන්දේව ගනා පසන්නා. ඒ දිව්‍ය බ්‍රහ්ම දයාදිපට ඒ සියලු දෙනාට එහෙම ප්‍රසන්න භාවයට පත් වෙලා කටයුතු කරගන්න. එහෙනම් අන්නේ සියලු ආකාරයෙන් පරිසරය හැදිලා ඒ යහපත සැලසුණා. ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු. ඒ සත්‍ය බලයෙන් යහපත වේවා. සුවයට පත් වේවා. ඉන් ජයසිරි මහ බෝපියාණන් වහන්සේගේ ඒ බෝධි මූලයේදී දසමරුම් බිඳලා මාර බලසේනාවන් පරාජයට පත් කරලා ඒ බුද්ධත්වයට පත් වෙන්නේ ඒ මෙච්චර කාලයක් අවිද්‍යා සාගතව කටයුතු කරපු වැඩපිළිවෙල සියල්ල අහෝසි කරන්නේ ඒ බෝමැඩදී. අහෝසි කරලා මාර පරාජය කරලා ලෝක සත්වයාට යහපත සාන්තිය උදා කරලා දුන්න ඒ අප්‍රමාණ සාන්තිය රැකවන්නේ ලැබිලා යහපතක් ඒවා කියන එකයි පෙන්නන්නේ. දැන් බෝධි කියන්නේ ඒකේ හේතුව, ඒ මාර්ගේ වඩාගෙන එන එක. බෝධියේ ඒකෙන් ඇවිදිලා ඵලේ ලබනවා නේද? බුද්ධත්වේ ලබනවා. එදොර අන ඵලේ. ඉන් බෝධි හේතුවේ පාරමිතාවේ හේතුවේ මොකද කරන්නේ? එදර අන්නේ ඵලයේ බුද්ධත්වයට පත් වෙන්න හේතුනේ බෝධිසත්වය පාරමිතාවයි. ඒ පාරමිතා පුරාගෙන ඉන්නකන් උන්වහන්සේ බෝසතාණන් වහන්සේ පාරමිතා පිරුවේ බුද්ධත්වයට. ඒ කරන පින්කම් හරි මොන හරි හිම යහපත් දේවල් කටයුතු කරලා කරලා උන්වහන්සේ එල්ල කරේ එතනට. එල්ල කරපු ප්‍රතිඵලය හම්බුනේ බුද්ධත්වයේ. ඒක හැබැයි ලෝකෙට අයිති හේකින් විද්‍යාමාන වුණා නෙවෙයි. ඒ තමයි ලෝකෝත්තර ප්‍රතිපලයි. ඒ හේතු නිරෝධයේ ප්‍රතිපලයි. දැන් හේතුන්ගේ ලෝකෙ හදනවා. ඒතර හේතු නිරෝධ කරන ප්‍රතිපලය තමයි බුද්ධ කියන්නේ. අය හේතුවක් එහෙම ගොඩනගන එක නෙවෙයි. බුද්ධ වුණත් හේතු නිරෝධයි. අනිත් අය හේතුන්ගෙන් උදා කරගෙන ඉන්නවා. ඕ. එහෙනම් හේතු නිරෝධ නැහැ. ලෝකේ කොහේ හරි ඉන්න හේතුවක් තියෙනවා. බුද්ධ වුණොත් ඉන්න හේතු ඉවරයි. ඉන්න තිබිච්ච හේතු ඔක්කොම නිරෝධයි. ඉඳලා වැඩක් නැහැ. ඉන්න තිබිච්ච හේතු ටික ඉඳලා උන්වහන්සේට කරගන්න දෙන්නේ. සම්මා සම්බුද්ධ කියන්නේ එකක්. ඒ සාරා සංකේ කල්ප ලස්සය පාරමිතා පුරලා නැත්නම් අටා සංකේ කල්ප ලස්සය සොළසා සංකේ කල්ප ලස්සය පාරමිතා පුරලා ඒ බුද්ධත්වයේ ලබන එක ඒක වෙනයි. දයාසංකේ කල්ප ලස්සය පාරමිතා පුරලා පසේ බුදුන් බුද්ධත්වයට පත් වුණා එක පච්චේක බුද්ධ කියන. ශ්‍රාවක බුද්ධ කියන අරිහතුන් වහන්සේලාට. ඒත් බුද්ධ තමයි. හැබැයි අර සර්වත්තා ඥානයත් එක්ක ලබන්නා බුද්ධත්වේ නෙමෙයි. ඔතන පෙන්නන්නේ අන්නේ භවයන් හැදීමට බිහිවීම සඳහා යමක් කටයුතු කරනවද ඒ සියලු බිහිවීම් වලින් නිදහස්. බුද්ධ වෙන්නේ එතකොටයි. අර ඉස්සලා පෙන්නවා බද්දේක රත්න කියලා. රත් බව නසන්න එකම රත්නයට බැඳෙනවා. ඒ මොකද්ද? මේ බුද්ධ රත්නයට බැඳිලා කටයුතු කරනවා. බුද්ධ වෙන්න නම් මොකක් වෙන්න ඕනේ? අන රාගක්ෂේ දේශක්ෂේ මෝහක්ෂේ කරන්න ඕනේ. දැන් බුදු පියාණන් වහන්සේලාට ඒ බුද්ධ වුණොත් එහෙම මොකද වෙන්නේ? රාගයේ දේශයේ මෝහයේ නිරෝධ වෙලා එහෙනම් එකම බැඳෙන්න තියෙන එක බැඳිලා කටයුතු කරන එකම දේ මොකද්ද? අර තණ්හා සහගත උපාදාන කරගනිමින් ලෝකයට බැඳින්නාවු එක නෙමෙයි ඔය කියන්නේ.
අන්න බුද්ධ වෙන තැනට බැඳිලා කටයුතු කරනවා. ඒ ලෝකයේ බැඳීම එකක්. ලෝකයාගේ බැඳීම අවිද්‍යා තණ්හා සාගතව මේ සසර පැවැත්ම යන බැඳීමක්. දැන් ලෝකයේ යනවා චන්දරාගේ. හැබැයි නිවන් දකින්නත් කැමැත්තා ඡන්දේ තියෙන්නේ මේ. චන්දං ජනේති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. දැන් ඒ පෙන්නනවනේ. එහෙනම් ඡන්දය මොකක් කරන්න ඕනේද? නිවන් දකින්න ඒක තියෙන්න ඕනේ. ඒක මැත්තේ ඒක තියෙන්න ඕනේ. ඒක ඡන්දිරදී පාදවලට වැටෙන්නේ. ඒ වගේ බුද්ධ වෙන්නත් මොකද කරන්නේ? එහෙනම් බුද්ධ වෙන්නත් අර කැමැත්ත ඒ ටික තියෙන්න ඕනේ. ඇයි ඒ බුද්ධ වෙන එක අර ලෝකෙක කිම් වෙනව නෙවෙයි. ලෝකේ බැඳීම කිම් වෙනව නෙවෙයි. නැත්තම් බද්දේ කරත්නේ කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් බැඳෙන හින්දා කියලා. හරි බැඳෙනවා තමයි. මොකේදද? අන බුද්ධ වෙන තැනට. ලෝකෙට නෙවෙයි. ඒ බුද්ධ වෙන තැන තමයි සියලු ආකාරයේ රාගයෙන් රත් වෙනවා. දේසයෙන් රත් වෙන මොහයෙන් රත් වෙනවා. රාගක්ෂයයි දේසක්ෂයයි මොහක්ෂයයි බුද්ධ වුණොත් එතන රත් වෙන්නේ නැහැ. රත් වෙච්ච හරිය ඉවරයි. ඉතින් බුදු පියාණන් වහන්සේ යම සම්මත වශයෙන් තියනවා කියලා කියනවා නම් තියනවා කියලා කියනවා. ඉන්නවනම් එහෙම කියනවා. හැබැයි ප්‍රඥාව මුල් කරගනිමින් හේතු ඇතුව යම් කෙනෙක් නැහැයි කියනවා නම් එහින්ද නැහැ කියනවා. ඉන් බැලුවාම තියෙනවා කියනකොට තියෙනවා කියනවා විසක් නැහැ කියනකොට නැහැ කියනවා විසක්. ඉතින් සම්මතයේ සම්මතයේ හැටියට තෝරගන්න පරමාර්ථය නිවන් දකින්න එක. පරමාර්ථයෙන් කතා කරන්න බුදුවන්ද? දැන් බැලුවොත් එහෙම කෙනෙකුට බඩගින්නක් එනවා. දැන් බඩ පුරව ගන්න වෙන්නේ ඔය හිතේ බඩ පුරව ගන්න පුළුවන්ද? එහෙම එකක් තියෙනවද? සම්මතෙන් තමයි. මොකද කරන්නේ? ඉන් ජීවත් වෙනකන් සම්මතයේ හැටියට කටයුතු කරනවා. යාවේ සම්මතේ නිවන් දකින්නේ පරමාර්ථය ඇත්ත තෝරගන්න නිවන් දකින්නේ. පරමාර්ථයෙන් ජීවත් වෙන්න කියොත් ඒක තමයි පිස්සුවන්නේ ඒක. පරමාර්ථය කොහෙද? පරමාර්ථය කියන්නේ මේ සත්‍ය අවබෝධය. ඒ දුර අවබෝධය එක. ඒ දුර අවබෝධයේ මානසිකත්වය තුල ගොඩනැගෙන එක. ඉතින් දැන් බුදු පියාණන් වහන්සේ මම කියනවා මට කියනවා ප්‍රශ්නයක් නෙවෙයිනි. හැබැයි උන්වහන්සේ දන්නව මොකද්ද? මම කියලා ගන්න සුදුසු නැහැ. යමකින් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුපායාස ඇති කරනවා නම් අන්න එහෙම ගන්නම් මම කියන්න සුදුසු නැහැ නේ. මම කියන්නවද නැද්ද කතාවක් නෙමෙයි හොයන්න කිව්වේ. ඉන් જાතියක් අල්ලගත්තොත් ජරා මරණ එනවා. ජරා මරණ එනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුපායාස ගෙනත් දෙනවා නම් එහෙම එකක් මම කියන්න සුදුසුද? මම කෝ ඉන්නවද නැද්ද ඕව නෙමෙයි හොයන්නේ කිය ඕන්න ඕක බලන්න මොකද වෙන්නේ. ඕක පරිහරණය කරන්න ගිහිල්ලා මෙච්චර කාලයක් මොකද උනේ? දැන් ආයේ නැවත පරිහරණය කරන්න ගියොත් මොකද වෙන්නේ? ওই જાතික උදා කරගන්න ගියොත් මොකද වෙන්නේ? ඉතින් අන්නේ බැලුවහම පේනවා මේ හේතුන්ගේ ගොඩනැගිලා තියෙනවා. හේතුවට මාත්‍රේට ඵල මාත්‍රය ලැබිලා තියෙන නිසා වෙන මම කියලා ගන්න සුදුසු ගන්න හම්බෙලා නැහෙනි. මම කිව්වට මම වෙලත් නැහැ, මගේ කිව්වට මගේ වෙලත් නැහෙනි. එහෙනම් අන්න දැන ගන්නවා මම කියලා ගන්න සුදුසු නැහෙනි. මගේ කියලා ගන්න සුදුසුද? මගේ කියලා ගන්න සුදුසු දැන් මගේ හැටියට වෙලත් නැහැ. දැන් බැලුවොත් එහෙම මේ අපි මානුෂ්‍ය ලෝකේ සුගතියක හම්බෙලා තියෙන කය කිව්වා උඩාට. දැන් අපිට ඕන හැටියට එක විදිහට පැයක් ඉඳගෙන ඉන්න පුළුවන්ද? කොහෙද මට අයිති වෙලා තියෙන්නේ? එක විදිහකට ඉඳගෙන ඉන්නත් දැ. ටිකක් වෙලා ඉඳගෙන ඉන්නකොට හිතනවා අපෝ පොඩ්ඩක් ඉඳගෙන ඉන්න පුළුවන් ඇයි? හිටගත්තනම් හොඳයි. ආයි ටික වෙලා හිටගෙන ඉන්න ඕන මොකද කරන්නේ? අපෝ මෙහෙම හිටගෙන ඉන්න පුළුවන් ඇයි? පොඩ්ඩක් ඇවිදලා ආවනම් හොඳයි. ඊළඟට ඇවිදලා ආයෙ පොඩ්ඩක් වෙලා යනකොට මොකද හිතෙන්නේ? අපෝ දැන් ඇවිදලා නැහෙනි, දැන් ටිකක් නිදාගත්තනම් හොඳයි. දැන් මොකද්ද මේ? කොහෙද මට ඕන එකක් කරන්න පුළුවන්? මම කියලා ගන්නවනේ එහෙම මට ඕන හැටි කරන්න පුළුවන් වෙන්නේ වෙයි. අත රිදෙනවා, කකුල් රිදෙනවා, විවිධ ආකාරයෙන් මොකද කරන්නේ?
ඔය විවිධාකාරය එක විදිහකට ඉන්ඩත් දෙයි නම්. එහෙන එහෙම එක මම කියන්න සුදුසුද. හෝ දන්ඩුවන සුද්ධ කරන්නන විධාකාරයෙන් කය පවත්තන්න මේක තියෙනකම් මොකද කරන්නේ. කියත් ජාතියව කරලද එක දවසක් පවත්තන්න කට යුතු කරන්නඩුවනි. ඉති උදේන්ද හොයල් බැලුත්ති මොනතර සැන්සිල්ලන් නැති දාහයක් ගෙන දෙන වැඩපිළිවෙලද කරන්නේ. ඉ මෙහෙ මෙහකට මම කියන්න සුදුසුද. ඒ ජාතියෙන් පවත්තකන කටයුතු කරගන්න හලංකර ගත්තේ වත මමාගේ වැයිවත් බැලු හම්මකද කරන්නේ. මම කියන එකට තරන් නැති වුණට මගේ වට මොකද කරන්නේ. ඒත් එක් තරා මට්ටම මොකක් කරනවාද. හොඳ වටිනවා සාරයි කියන අදහස මුල් කර ගනිතුම වට කටයුතු කරන්න මගේවත් මොකද කරලති. එන මම කිව්වට මම වෙලාත් නැත්තම් මගේ කිව්වට මගේ වෙලාදද. එනම් මම කියලා ගන්න සුදුසු නෑ. ජරාමරණ ගෙනත් දෙන ඒවා අර ජාතියවත් එහෙයිද මගේ කියලා ගණ්ඩේ වසුදුසුද. එන ඔන්නෝ කාත්මාදී වසයෙන් ගන්න හොඳද. මම කියන්ඩවත් සුදුසු නැත්තං මගේ කියන්ඩ සුදුසු නැත්තා මගේ ආත්මයයි කියල ගණ්ඩ සුදුසු වෙයිද. එනා මම කියන්න සුදුසුනෑ මගේ කියන්න සුදුසුන මගේ ආත්මයයි ගැනීමට සුදුසුන වන්නුවමු. එ මුලාවට පත්තේ ආයමකද කරන්නේ. මේ මේවා හොඳේවා වටිනා ඒවා කියන අදහස් මුල් කර ගනිින් බැඳි බැදී යනවා. තවද කට්ටියත් දෘෂ්ටිගත වෙලා ඔක්කොම නැති කතාවත් දාගෙන මමින් නැති කතාවක් කියන. ඔක්කොම සූන්‍යයන්නේ කොහෙද මම එකන්නේ. බුදුපියන් වහන්සේ පෙන් නිහෙම කතාවන්නේ ලෝකය යම්හි තත්ත නත්ති මේ සුන්න යම් තැන යමක් නැ දෙයින් ඒ සූන්‍යවේ කියලා වෙන්නන්නේ. නිවන රාගයෙන් සූන්‍යයි දේශයෙන් සූන්‍යයි මෝහයෙන් සූන්‍යයි. එන නිවනට රාගේ උදාවෙන්නේ නෑ දේශයේ උදාවෙලා නෑ මෝහෙ උදාවෙලා නෑ. එන රාගක්ෂයයි දේශක්ෂයයි මෝහක්ෂයයි නිවන. එන නිවන් දකින්න මොකක් කළ යුතුද. රාගයෙන් මිදිය යුතුයි දේශයෙන් මිදිය යුතුයි මෝහයෙන් මිදිය යුතුයි. ලෝකය දුකෙන් සූන්‍යයි සියල්ලෙන් සූන්‍යයි ඔක්කොම සූන්‍යයි කතාවක් නෙවෙයි. එනම් ඔය ඔක්කොම සූන්‍යයි කියන කතාවත්තම මම එහෙම කන්න සූන්‍යයිනි. ලෝකෙ හරිෙන් සූන්‍යයි කියල දකින්න කිවේ වෙන මොකක් දෙක තමයි කියන්නේ. දැ හේ සූන්‍යය වඩ සූන්‍ය කරන්න කිවේ කොහෙද හේතුව. එදොට හේතුවට අනුකුල හටගන්න පල උදාවෙන්නේ නැතුව යනවා. හරයෙන් සූන්‍යයි කියලා ඉදකින්න කිවි. එන ලෝකෙ හරයක් වටනාකමත් දීක ඉන්නකන්තම පැවත්නක් ගොඩ්නගන්නේ. ලෝකෙ හරයක් නැහැ කියලයි තෝරගන්න කිවී. දැ ඒක නැතුව සූන්‍යය ඔක්කොම සූන්‍යයි කිය ඉඩිගියොත් හරියන්න ඇති. සූන්‍යක ඔය විදිහට සූන්‍ය බලන්නිකොත් අසන්නේ තමයි වෙන්නේ. ඇ මොකුත් නෑ මොනම කරන්න. හිතන්ඩත් එපා කියන්නත් එපා කරන්නත් එපා ඔහේ ඉන්ඩ ඉතින්. බණදහම අවබෝධන අහිත ඒගොලො කියන ඒගොල්ලො කියන බණදහම මේ නිවන් දකින ගන්නෙමේ. ඒගොල්ලො කියන එක අතේරුණන අයන හිතන්නතු කියන්නතු කරන්නතු ඉන්නක දික කාලයක් කන ඩොක්කොම හරි කියනවා. එහෙම වෙන බුදුපියන් වහන්සේ පෙන්නෙන අරෙක්තර අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ නමක් මොකද කරන්නේ අනාගාම පලයට පත්වෙලා උත්සාහ වීරිය අත්තැරලා ඉන්නවා. දැන් කොහොමත් අනාගාම පලන්නේ මෙතනින් හාට අය කාම ලෝකෙට ඉන්නෙත් නෑන. බුදුපියන් වහන්සේ කියනවා මහන මේ අද අසූචි වලක හිටියට දැන් අසූචි වලේ නෑ අසූචි ඔක්කොම පිහදාගත්ත ඉම්ඹල බැලුවොත් ගඳ නැද්ද අනාගාම පලයත් ඔහොම ඉතාගන්නගෙන ඔය උන්හන්ති උත්සාහ වීරිය කරලා අරිහත්තයට වත් වනා කියන එයත් භවය තුළමු. දැතෝට ඉන්න හැටියට ඉන්න කිවන හෙම්බුදු පියන් හන්ස කියන නොහොම ඉන්න කියලා. දැ ඊට වැඩිය ඥානයක් කාර්ත පහල වෙන්නේ ඉතින්. අද එතකොට ඒ කරන දේශනාවන් හෙම ගැලපෙන්නේ ඉතින් මොනා කරන්නද. ඒ ඔය ඔක්කෝම අහාර කටයුතු කරන්න ගහම තමයි ඔය පස්න තියෙන්නේ. අහර තෝරගන්න පුළුවන් කෙනෙ ඇහුවට පස්නෙකුත් නෑ මොකද එයා දන්න මේක ගැලපෙන්නේ මේක නො ගැලපෙන්නේ ටික. ඉතින් හොඳ නරක තෝරගන්න බැරි ළමයෙකුට එයින් හරි ඒවා කියලා නරකේවත් ඉගන්නුවොත් මොකක් වෙයිද. එතකොට ප්‍රශ්නේ යන්නේ හැබැයි හොඳ නරක තෝරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ළමයෙක් ඉන්නවා. හොඳ නරක තේරෙන මට්ටමේ වයස. එයාට නරකේවා කියලා දෙන හොඳේවත් කියලා දෙන එයා මොකද කරන්නේ. නරක ටික අයින් කළා එයාට පුළුවන් හොඳ ටික ගන්න.
හොඳ නරකවත් තේරෙන්නේ නැති කෙනාට දුන්න ගමන් මොකද කරන්නේ? දෙකම හරි කියන එක ගන්නවා. එතකොට ප්‍රශ්නයක් තමයි. දැන් අපි කියන්නේ යමත් තේරෙන්නේ නැහැ කිය, අර්ථයක් ධර්මයක් තේරෙන්නේ නැත්තම් ඔහු දහමක් කොහොම තෝරගන්නේද? ඒ අර්ථ ධර්ම තේරෙන්නේ නැත්තම් එහෙනම් එයා නිවන් දකින්නේ කොහොමද? ඉන් අර්ථයක් ධර්මයක් තේරෙන්නේ නැති කෙනෙක්ගෙන් අර්ථයක් ධර්මයක් තේරෙන්නේ නැති කෙනෙක් අහන්න ගියපු ගමන් එයාට කියලා දෙන්නෙත් ඒකම තමයි. ඒක හරි කියනවා මොකද කරන්නේ? අර්ථයක් ධර්මයක් තේරෙන කෙනෙකුට අර්ථයක් ධර්මයක් තේරෙන්නේ නැති කෙනෙක් මොන જાතිකක් කිව්වම මේක අර්ථයේ ධර්මයට ගැලපෙන්නේ නැහැ කියලා එයාටම තේරෙනවනේ. ඒ නුවණක් තියෙන අයට යොක් කරගන්නත් පුළුවන්. නැත්නම් ඒකට සාදු කියලා වැඳලා පුදලා ඒකට මිඳලා ඉතින් එතෙන් ඒ ඊට ගැළපෙන හේතුවට අනුකූල ප්‍රතිඵලයක් තමයි ඊට පස්සේ හම්බෙන්නේ. ඉතින් මොනා කරන්නද? අම් බුද්ධ ශාසනයත් ලැබිලා ඔක්කොම හේතු වාසනා තිබෙන්නේ කටයුතු කරගන්න අවස්ථාව තියෙදී. ඉතින් ආ ශාසන මාර්ගය යනකොට මොකද අද අවබෝධයක් ලබා ගන්න කටයුතු කරගන්න උමනාවක් හරි පොඩි තිබුණා වුණා. අනන්ත සංසාරේ ওই මාර්ගයට යන කට්ටිය ඇදලා වෙන පැත්තකට ඇදලා දැම්මා නම් එහේ මේකේ විපාකෙත් එන්න තියෙන මේ නිවන් දකින්න යන කාලේ. ඕවා නෙමෙයි ඕවම ඕ අහලා හරියන්නේ නැහැ. මෙන්න මේකයි හරියන්නේ කියලා වැරදි එකකටම ඇදගෙන යන જાතියව තමයි වෙන්නේ. ඉතින් මොනා කරන්නද? මෙච්චර මේ හරි මාර්ගේ පේන්න කටයුතු කරන්න ඔක්කොමත් තියදී මොකද කරන්නේ? ඉතින් අර අනිත් අයව ඒ මේ මාර්ගයේ යනකොට වෙන ඒවට ඇදලා දාපු ඒ වගේ විපාක ඉදින් මේ කාලෙන් නැතුව වෙන කොයි කාලෙින්ද? ඉතින් කොච්චර කරත් හිතෙන්නේ මොකද කරන්නේ? ආයෙ ටික දවසක් යන්තම් පොඩ්ඩක් එහෙම ඉන්නවා බොහොම මාරුවෙන් කටයුතු කරගෙන ඊට පස්සේ ආයෙ ටික දවසක් යනවා මොකද කරන්නේ? නෑ ඉතින් අරකත් අහලා බලන්න මේකත් අහලා බලන්න. ඉතින් හයි හිතෙනවා ඉතින්. ඒක තමයි වැඩේ. ඉතින් මොනා කරන්නද? එහෙම නැත්තම් එහෙම ඉතින් ඔය පොඩ පොඩ එකතු වෙලා අන්තිමට සමහරක් අය මොකද කරන්නේ? ඒගොල්ලෝ අරකේ එක එකපාර වෙන එක නෙමෙයි, කාලයක් යනකොට එක එක පොඩ පොඩ එකතු වෙලා ඒ අදහස් වල ඉඳලා කටයුතු කරලා ප්‍රශ්න විසඳ ගන්න බැරුව ඒගොල්ලන්ට ඊට පස්සේ හිතෙන හිතෙන ඒවා කියනවා. ඕක තමයි මේ කාලේ එක්තරා තියෙන ප්‍රශ්නය. ආර්ථික අධර්මයක් ඒවා මොකුත් ගැලපෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ඔහොම ඔහොම ඒක එක ඒවා පොඩ පොඩ කියනවා කියලා කියලා දැන් ඒ අරහෙනුත් අහලා මෙහෙනුත් අහලා ඔක්කොම අහලා අහලා එයා හදා ගන්න අමුතුම එකක්. ඒක අර එහෙකටවත් ගැළපෙන්නේ නැති අමුතුම ජාතිය වණක් එයා කියනවා කාලයක් යනකොට. දැන් මේ කාලේ එක එක වණ වර්ග ඇවිල්ලා තියෙන්නේ ඒකයි ගොයි. එන් කොහොමත් ධර්මයේ අර්ථයේ ධර්මයට ගල්පලා තෝරගන්න කවුරු කිව්වත් කවන්නේ. අර්ථයට ධර්මයට ගැලපෙන්නේ නැත්නම් ඒක අයින් කරලා දැම්මට පස්සේ උකුත් නෙවෙයි. අපි අදත් කියනවා නේද, බහ තේරෙන්නේ නැති කෙනා බාලයෙක් නේද, ලදරුවෙක් නේ. ඉන් ලෝකේ කොයිතරම් සම්මතෙන් ඉගෙනගෙන ඉහළට ගියත් අර්ථයක් ධර්මයක් තේරෙන්නේ නැත්නම් ආර්ය විනේ බහ තේරෙන්නේ නැති කෙනෙක් තමා. ඉන් බහ තේරෙන්නේ නැති කෙනෙක්ගේ උපදේශ ගන්න ගියෝ ප්‍රශ්නයක් තමා. ලෝක සම්මතෙන් කොයිතරම් ඉගෙනගෙන ඒ ඉහළට ගියත් ලෝක සම්මතේ ඒක කොයිතරම් උපාධි අරගෙන ගියාද, කොයිතරම් පොත් පාඩම් කරගෙන ඉහළට ගියාද, යම් හරියාකාරමේ අවබෝධය පිළිබඳව ඒ අවබෝධයක් ලබලා නැත්තම් පාලි කොච්චර ඉගෙන ගත්තත් හැබැයි බහ තේරෙන්නේ නැති කෙනෙක් තමයි. පැවිදි වෙලා කොච්චර කාලයක් ගියා සමහරක් අය ඉතින් බහ තේරෙන්නේ නැති අය තමයි ඉන්නේ. ඉතින් බහ තේරෙන්නේ නැත්තම් ඉතින් මොනා කරන්නද? බාතේරෙන කෙනෙක්ගෙන් තමයි අර්ථයක් ධර්මයක් තෝරගන්න පුළුවන්. බාතේරෙනවා නම් අර්ථ ධර්ම තේරෙනවා. බාතේරෙන්නේ නැහැ කියන්නේ අර්ථයක් ධර්මයක් තේරෙන්නේ. ඉන් අර්ථයක් ධර්මයක් තේරෙන්නේ නැත්තම් පාපේ මොකද්ද, කුසලයේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ නේද? මේක කොහෙට යන එකද? දෙව්ලෝකයට යන එකද, බ්‍රහ්ම ලෝකයට යන එකද, නිවන් දකින්න එකද? අර්ථයක් ධර්මයක් තෝරන්නේ තේරෙන්නේ නැතුකොට අපාය යන්නේ වඩ දෙව්ලෝ යන්නේවා කියයි, දෙව්ලෝ යන්නේ වඩත් අපාගත වෙනේවා කියයි, නිවන් දකින්නවා කියලා වෙනේවා කියයි, තම තමන්ගේ හිතු මතයට අනුකූල එහෙම කියයි. ඉතින් ඒ අර්ථ ධර්ම තේරෙන්නේ නැති නිසා අර්ථ ධර්ම තේරෙන්නේ නැහැ, එහෙම කියන්නේ නැහැ, එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඉතින් අර්ථයේ ධර්මයේ තේරෙන කෙනෙක්ගේ මහල තෝරගත්තොත් හරියි. ඉතින් නැත්තම් එහෙම ප්‍රශ්නයක් තමයි. දැන් බැලුවොත් එහෙම බහ තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා, එයාගේ මහල ප්‍රශ්නේ පිළිතුරක් හොයනවා. ඉතින් මොකක් කරන්නද? එයත් ඒ ජාතිය කෙනෙක් තමයි. ඉතින් දෙන්නට දෙන්න හරියන ඉතින් එකතු වෙලා තින්නවා. ඉතින් පස්සේ කුත් නැහැ. ඉතින්
ඒ ජාතියයි වැඩි වුණා මොකද කියන්නේ? දැන් ඒගොල්ලොම කතා වෙන අපිට ඕවා ඕනේ නැහැ. මොකද බහතේරෙන ඒ අයට තේරෙන්නේ නැහැ ඕවා අපිට ඕනේ අපිට මේ ඉන්නේ කොහොඳයි. ඒගොල්ලොන්ට ඕන නම් ගියාවයි. අපිට ඕවා ඕනේ අපිට මේ ඉන්නේ කොහොඳයි. ඉන්නේ කේ ඉඳලා ඒගොල්ලෝ කටයුතු කරගන්න. ඉතින් මොනා කරන්නද තේරෙන්නේ නැති කින්දා. අනුකම්පා කළා කවදා හරි අනේ එයාටත් මේ සත්‍ය වැටහිලා ඇත්ත පාද ගන්න නුවණක් පහළ වේවා අර්ථයක් ධර්මයක් වැටේවා කියලා අදහසක් එනවා මිසක්. එහෙම අදහසක් කරුණා මෛත්‍රී මුල් කරගත් අදහසක් එනවා මිසක්. අනේ ඒ අය පන්නන්නවත් ඒ අයට කොහොම හරි ගන්නවත් ගන්න ගියොත් ඊට වැඩි අවඩක් කර ගන්නවා. ඉතින් මොනා කරන්නද? ඉන් අර්ථයක් ධර්මයක් කවදා හරි පුළුවන් තරම් ඉක්මනින් වැටේවා කියලා අදහසක් එනවා මිසක්. මෙත් ආසාගත හිතම ගොඩනගෙනවා මිසක්. එහෙම වෙන්නේ නැතුව යනවා. අදෝස්‍ය අදහස් එන්නේ නැගෙන්නේ නැතුව යනවා. හොඳ හැම දෙනාම සාදුකාරයක් දෙන්න. අද දින මේ පින් අත්විරිස මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගනිමින් ඒ වාගේම මේ ශාසන ගුණයන් නැඹුරු වෙලා ඒ වාගේම මේ උතුම් ශාසන මග අනුගමනය කරගනිමින් මේ උතුම් ශාසන මග තුළ ඒ අප්‍රමාදී උතුම් නිවන් මගේ පූර්ණේ කරගැනීම අදිෂ්ඨානින් උත්තෝ කටයුතු කළ ලද්දේ දේ භාග මනං සංසාරේ කළා වූ මහා පුණ්‍ය වාසනාවන් කුසල වාසනාවන් ඇදීත්වා ඒ වාග් මද මේ ආකාරයෙන් සම්මා සම්බුදු ශාසනය මුල් කරගනිමින් චේතාපෝධ ශාසිතින් උත්තෝ කටයුතු කළ ලද්දේ දේ සියලු ආකාරයෙන් නගාගත් මදුකරගත්තා වූ මහා පුණ්‍ය වාසනාවන් කුසල වාසනාවන් සමග විහිදිලා පිතිලා පිහිල්ලා මේ සෑම සියලු දෙනාටමත් ආවා වෙන්නා වෙන්න තිබෙන්නා වූ සියලු ආකාරයේ පාපාන්තකාර දෝෂාන්තකාරයන්ගෙන් නිදහස් වෙලා ඒ වාගේම කායික මානසික නිදුක් නිරෝගී සුපත් භාවයෙන් චිර ජීවණින් උත්තෝ කටයුතු කරගනිමින් ලැබුණා වූ තුම් සම්මා සම්බුද්ධ ශාසනය දුර්ලභයි දුර්ලභ වන්නා වූ තුම් සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගනිමින් ඒ වාගේ මේ ශාසන මග අනුගමනය කරන්නා වූ ඒ ආකාරයෙන් උත්තෝ ඒ සියලු ආකාරයෙන් පත්ති පරිති කල්යාණ මිත්‍ර සම්පත්‍ති ලැබීමෙන් ඒ ආකාරයෙන් උත්තෝ පත්ති පරිති සැරසෙමි ඒ උතුම් ප්‍රඥාව පහළ කරගෙන අප්‍රමාදීව කටයුතු කරගනිමින් උතුම් නිවන් මග පූර්ණේ කරගන්නා මොහොත දක්වාම මේ පුණ්‍ය කුසල ආශිර්වාද බල මහිමයන් ඒ සම්බුදු පියාණන් වහන්සේලා අනුබුදු පියාණන් වහන්සේ ලා මාහාරියතුන් වහන්සේලා මෙන් මග්පල් ආභිතුමන් වහන්සේලා ගැනන්ත ආශිර්වාද බල මහිමෙන්ද ඒකාන්තයෙන් හේතු වාසනා පහල කෙරෙත්වා හේතු වාසනා පහල කෙරෙත්වා හේතු වාසනා පහල කෙරෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කියන අදිෂ්ඨානයේ තබල හැම දිනම සාදුකාරයක් දෙන්න. අභිවාදන තීරිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආවිර ආරෝග්‍ය සම්පත්තී සග්ග සම්පත්තී මේ වෙච යතෝ නිබ්බාන සම්පත්තී විනාතේ සමිජ්ජතු සුපත්ති හවතක් ආබුද්දේ.